හොඳයි ගරුකටයුතු හාමුදුරන් වහන්සේකින් අවසර සද්ධාවන්ත පින්වතුනි දැන් අද දිනත් මේ පින්වතුන් ඒ නිවසේ කටයුතු අත්හැරලා බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ සීල සමාධි ප්‍රඥාදී ශික්ෂා තුනම වඩා වර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මේ විහාරස්ථානයට ඇවිදිලා ඒ සිල් සමාදන් වෙලා භාවනාදී පින්කම් වගේම භාවනා පුහුණු වීම වලට යෙදෙන්න තමයි හැම දිනම බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ඊයේ දවසේ ඒ ආකාරයෙන්ම කටයුතු කරා. දැන් ඊයේ හිටපු පින්වතුන් වගේම අද අලුතෙන් ආපු අයත් ඉන්නවා. දැන් අපි ඊයේ දවසේ මතක් කරලා දුන්නා මේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ ධර්මයේ ඥානය කියන්නේ මොකක්ද? ඥානය කියන දිය පැහැදිලි වෙන්නේ කොහොමද කියලා. දැන් මම හිතන්නේ නැවත කෙටියෙන් මතක් කරගන්න ඕන නම් ඥානය කියන එක සම්බන්ධ වෙන්නේ විමුක්තියට කියලා මම කිව්වා. ඥානයක් කොහෙද තියෙන්නේ? ඒක ඒ සමග ඒකට බැඳිලා තියෙනවා විමුක්තිය. විමුක්තිය කියන්නේ දුක නැති තැන. ඒතකොට දුක නැති තැනකට යන්න දැනුවත් වීම එවාගේ හැකියාව තමයි ඥානය කියලා කියන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ විමුක්ති වර්ග තුනක් බුදුහාමුදුරන්ගේ ධර්මයේදී පැහැදිලි කරනවා. විමුක්ති වර්ග තුනක්. එතකොට ඥාන වර්ග තුනක් කියනවා. ඒ විමුක්ති වර්ග තුන සම්බන්ධ වෙන්නේ දැන් පළවෙනි විමුක්තිය ලබා දෙන්නේ ඕනම දැන් විමුක්තියකට විමුක්තියක් ලබා දෙන්න උදව් වෙන ධර්මතාවයට ධිට්ඨිය කියනවා. ධිට්ඨිය කියන්නේ දැක්ම සිංහලෙන්. එහෙනම් විමුක්තියක් ලබා දෙන්න උදව් වෙන්නේ ධිට්ඨියයි. ඒ වගේම දැන් ditthi වර්ග තුනක් තියෙනවා බුදුහාමුදුරගේ ධර්මයේ. එහෙමනම් විමුක්ති වර්ග තුනක් තියෙනවා. දැන් මේ පින්වතුන්ට උප්පත්තියේ මේ විමුක්ති වර්ග තුනෙන් දෙකක් අයිති. හැම කෙනාටම අයිති. හැම මිනිස්යාටම විමුක්ති වර්ග දෙකක් අයිති වෙලා තියෙනවා. උප්පත්තියේ. ඒක මිනිස්යාගේ ස්වરૂපය. ඒ විමුක්ති වර්ග දෙක නිර්මාණය කරන්නේ මිත්‍යා දෘෂ්ටියයි කම්මස්සගත සම්මා දිට්ඨියයි. එහෙනම් මිනිස්සෙකට උප්පත්තියෙන් හිමු වෙනවා දිට්ඨි වර්ග දෙකක්. ඒක මිත්‍යා දෘෂ්ටියයි කම්මස්සගත සම්මා දිට්ඨියයි. එතකොට මිත්‍යා දෘෂ්ටියෙන් විමුක්තිය ලබා දෙනකොට ඒ විමුක්තියට පත්වෙන ඥානය මිත්‍යා විමුක්ති ඥාන වෙනවා. මේක අපිට හුඟක් වැඩි ඥානයක්. ගොඩාක් ඥාන අපේ තියෙන්නේ මෙන්න මේ අර්ථයෙන් යුක්තව. මේ කොටසට අයිතිව. මොනවද? මිත්‍යා දෘෂ්ටියෙන් හදපු මිත්‍යා විමුක්තිය ලබා දෙන මිත්‍යා විමුක්ති ඥාන. දැන් කාට හරි එකක් දෙකක් කියන්න පුළුවන්ද? තමන් ළඟ තියෙන ඒවා. එහෙම කාටවත් කියන්න බෑ, කියන්න හිතෙන්නේ නෑ. මොකද තමන් හිතාගෙන ඉන්නේ මිත්‍යා දෘෂ්ටි මන ළඟ නෑ කියලා. තේරුණානේ? මිත්‍යා දෘෂ්ටි නැත්නම් මිත්‍යා විමුක්ති නෑ කියලා හිතන්නේ. නමුත් තියෙන කර්මක විමුක්තිය අපිට තියෙන්නේ මිත්‍යා විමුක්ති. තේරුණානේ? මිත්‍යා විමුක්තිය. දැන් ඒක තේරුණා නේද කියලා මම අහුවාට ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ මන් ළඟ නැහැ කියලා හැම එකක්. මේ තේරෙන්නේ කොහොමද? දැන් මේක තමයි උරුමය. හැබැයි අර අපි ළඟ මනුස්සයෙක් විදිහට උප්පත්තියෙන් ලැබෙනවා තව දිට්ඨියක් කම්මස්සගත සම්මාදිට්ඨිය. මේ කම්මස්සගත සම්මාදිට්ඨියේ නුත් විමුක්තියක් ලබා දෙනවා. ඒ විමුක්තියයි විමුක්තිය ලබා දෙන්න තියෙන ඥාන එතකොට කම්මස්සගත සම්මාදිට්ඨිය යටතේන කම්මස්සගත සම්මා විමුක්තිය වෙලා ඒක ඒ විමුක්තිය ලබා දෙන ඥාන කම්මස්සගත
සම්මා විමුක්ති ඥාන වෙනවා. දැන් ඔන්නොත් ඔය වගේ දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක කාට හරි වෙන් කර ගන්න පුළුවන් නම් තමන්ගේ මෙන්න මේ දැන් තියෙන්නේ මේ මොහොතේ තියෙන්නේ සම්මා විමුක්ති ඥානයි මේ වැඩ කරන්නේ. මේ වැඩ කරන්නේ මල් ළඟ දැන් මිත්‍යා විමුක්ති ඥානයි කියලා වෙන් කර ගන්න පුළුවන් නම් එයා බුදුහාමුදුරුවෝ නම් පෙන්නන්නේ ඒ පුජ්‍යලයාට තියෙනවලු අර ලෝකෝත්තර සම්මා දිට්ඨිය නැමැති විමුක්තියක්. දැන් ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියන විමුක්තිය අපිට උපතේ ලැබිච්ච එකක් නෙවෙයි. ආර්ය සත්‍යයට පත් වෙනකොට ශ්‍රාවකයෙකුට ලැබෙන එක. නමුත් උපත්තියෙන් හිමී අපිට කම්මසගතා සම්මා දිට්ඨිය. එතකොට ඒකෙන් උපත්තියෙන් හිමී අපිට කම්මසගතා සම්මා දිට්ඨිය හදන විමුක්තිය. දුකට විමුක්තිය කියන්නේ දුක නැති තැන. දැන් ඒ වගේම උපත්තියෙන් අපි හැමෝටම හිමී මිත්‍යා දෘෂ්ටියෙන් හදන විමුක්තිය. එනම් මිත්‍යා දෘෂ්ටියෙන් හදන විඥානත් අපිට හිමි. දැන් මම මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය ගැන අපිට කතා කරලා වැඩක් නැති හින්දා ඒක බොරුවට කියන්න පුළුවන් මල් ළඟ තියෙනවා කියලා. ඒක අදාළ නැහැ. දැන් මම ඔයගොල්ලන්ට හැබැයි මේ ධර්මය ගැන අවබෝධයක් තියෙනවා නම් වැඩි මේ කියන්නේ මේ භාවනාවට අත්‍යවශ්‍ය වෙන්න භාවනා පුහුණුවට හුඟක් ලඟ වෙන්න උදව් වෙනවා. ඔය කම්මස්සගතා සම්මාදිට්ඨියෙන් ඇති වෙන විමුක්ති සරල ස්වરૂපයයි මිත්‍යා දෘෂ්ටියෙන් අත්වන විමුක්ති වල ස්වરૂපයයි අතර වෙනසක් දකින්න පුළුවන් නම් වෙනසක් දකින්න ඥානයක් තියෙන්න බෑ. තේරුණානේ? ආන්නේ ඥානයේ වැදගත්. ඒ කියන්නේ ඔයගොල්ලන්ට පුළුවන්ද තමන්ගේ ජීවිත කතාවේදී මේ කීපයක් හරි වෙන් කරලා පෙන්නන්න මෙන්න මේක මිත්‍යා විමුක්තියට වෙනුවෙන් මං කරන්නේ මේක සම්මා විමුක්තිය වෙනුවෙන් කරන්නේ කියලා වෙන් කරන්න පුළුවන්. තමන්ගේ ජීව ක්‍රියාවලියේ යම්කිසි අවස්ථාවක් ඔන්නෝක වෙනවා නම් බුදුහාමරණගේ ධර්මයට අපි ලං වෙන. එහෙම කරන්න පුළුවන්. දැන් විමුක්තිය කියන එක තේරුණාද? අහලාද? විමුක්තිය කියන්නේ දුක නැති තැන. තේරුණානේ? විමුක්තිය කියන්නේ 아무ත දෙයක් නෙවෙයි දුක නැති තැනට කියන නමයි. එතකොට විමුක්ති ඥාන කියන්නේ දුක නැති තැනට පච්චර්ණ තමන්ගේ පරිණත භාවයයි. දැන් ඥානයේ කියන්නේ පරිණත භාවයකින් ලැබෙන එකක්. තේරුණානේ? දැන් එතකොට ඔයගොල්ලන්ට මං අහන්නේ දැන් මෙන්න මේ ඥාන ටික මිත්‍යා දෘෂ්ටි හරහා දුක නැති තැනටපත් වෙන ඥානයි මල් ළඟ තියෙන මේ ටික කම්මස්සගත සම්මා දිට්ඨියෙන් ඇති වෙච්ච එකයි කියලා වෙන් කර ගන්න පුළුවන්. ඒවා තියෙ දෙකක් දෙකක් අර කියලා. ඔව්. තියෙනවද රැකියාවක් කිරීම? එතකොට ඒක කොහොමද ගන්න? ඒක දැන් රැකියාවක් කිරීම කියන එක මිත්‍යා විමුක්ති ඥානයක්ද සම්මා විමුක්ති ඥානයක්ද? දැන් රැකියාවක් කියන එක ගන්න බෑ මේකට. තේරුණානේ? රැකියාව කිරීමෙන් සතුටක් ලැබෙනවා නම් ඕක විමුක්තිය. තේරුණානේ? දැන් විමුක්තිය කියන එක තියෙන්නේ සතුට මතනේ. දැන් රැකියාවක් කරලා සතුටක් ලැබෙනවා නම් ඒක විමුක්තිය. දුක නැති තැන. තේරුණානේ? දැන් ඔය ඕකම මිත්‍යා දෘෂ්ටියෙන් ඇති වෙන දුක නැති තැනක් බවට හැරෙන්න පුළුවන්.
විටක කම්මසගතා සම්මාදිට්ඨිය හරහා දුක නැති තැනක් බවට හැරෙන්නක් පුළුවන්. තේරුණානේ? ඒක වෙන්නේ, ඒ කියන්නේ මේ දෙකම වෙන්න පුළුවන්. එකක් තමයි දැන් රැකියාව කරලා අපි සතු රැකියාව කරන්නේ මුදල් ලැබෙන්න කියලා හිතන්නකෝ. මුදල් ලැබෙනවා රැකියාවේ. මේ රැකියාවේ මුදල් ලැබෙන එක මුදලෙන් කරන දේ අනුව තමයි සතුට තියෙන්නේ. තේරුණානේ? දැන් රැකියාව කරන්නේ මුදල් ලැබෙන්නේ. මුදලෙන් කරන්න තමයි බලාපොරොත්තු වෙන එක තුලයි සතුට තියෙන්නේ. තේරුණානේ? දැන් කවුරු හරි දැන් රැකියාවක් කරනවා, මේ රැකියාව කරනකොට මෙච්චර මට මුදලක් ලැබෙනවා, මේ මුදලෙන් මට මේ සතියන්තේ අර පංචේන්ද්‍රිය පිනවන්න පුළුවන්, විනෝද වෙන්න යන්න පුළුවන්. තේරුණානේ? කය පිනවන්න, කාන පිනවන්න, ඇහැ පිනවන්න, මෙන්න මේ ටික පුළුවන් කියලා එයා සතුටු වෙනවා. දැන් අද දුක් වෙවි රැකියාව කරන ගම, මොකද සතියන්ති මේ ටික කර හැකි මට. ඒ සතුට ගේන්නේ මොන දැන් ඉතින් ඥානෙ දිනනවනේ. අර රැකියා කරන්න ඉගෙනගෙන ඥානෙන් වැඩ කරනවා. මොකද රැකියාව වුණත් අම්ම ඒක පුරුද්දක් නැතුව කරන්න බෑනේ. එතකොට ඒ රැකියාව එයා කරනකොට එයා ළඟ පිහිටන්නේ මොන දිට්ඨියද? එයාගේ රැකියාව ඔය රැකියාව කරන්නේ මුදල් ලැබෙන්නේ නැහැ. නිකන් රැකියා කරන්නේ මුදල් ගන්නනේ නැතුව මේකේ නිකන් රැකියා නැහැනේ. රැකියා නැහැ කියන්නේ නැහැනේ වට. සමාජ සේවා කියලා නේද කියන්නේ? මුදල් ලබා ගන්න නැතුව කරන්නේ වට. සමාජ සේවා කියලා කියන්නේ. තේරුණානේ? දැන් රැකියාව කරනවා. මුදල් ලැබෙනවා. මුදලෙන් තමන් කරලා මුදල යොදලා ලබන සතුට මොකක්ද කියන එකයි මෙතන. අර මිත්‍යා දෘෂ්ටියෙන් ලැබෙන විමුක්තියක්ද, අම්මසගත සම්මාදිටියෙන් ලැබෙන විමුක්තියක්ද කියලා තීන්දුව කරන්නේ. තේරෙනවනේ? දැන් තමන්ගේ පෞද්ගලිකව තමන්ගේ පංචේන්ද්‍රිය විනවන්න ඒ මුදල යොදනෝ නම් ඒක මිත්‍යා දෘෂ්ටිකයි. මිත්‍යා විමුක්ති ඥානයක්. තේරෙනවනේ? එහෙම නැතුව දැන් ඔයගොල්ලෝ ඒකටමද රැකියා කරලා මුදල් හොයන්නේ? නෑ. බොහෝ විට දෙමව්පිය මුදල් හොයන්නේ තමන්ගේ දූ දරුවන්ගේ යහපත සඳහා. තේරෙනවනේ? දෙමව්පියෝ රැකියා කරලා හුඟක් බලාපොරොත්තු වෙන්නේ මොකද? තමන්ගේ පංචින්ද්‍රිය විනෝහීමත් බලාපොරොත්තු වෙන්නේ බොහෝ විට දූ දරුවන්ට ඥාතීන්ට සංග්‍රහකරන එක, අර මෛත්‍රී කරුණාවෙන් දූ දරුවෝ පෝෂණය කරනවා වගේ ඒවා. ඔය රැකියා වාස්සේ නැද්ද තමන්ගේ? අන්නේ ඒවා ඔක්කොම හේතු විමුක්තිය. ඒකෙන් සතුටක් ලැබෙනවා. විමුක්තිය කියන්නේ සතුටද? තේරෙනවනේ? දැන් ළමයින්ට දුන්නා, මෙහෙම දුන්නා, ඥාතියින්ට සැලකුවා, යාළුවන්ට සැලකුවා, ඒ මගේ තල්ලියෝලි මගේ පඩියෙන් එහෙම කියලා හිතන්නේ නැද්ද ඔයගොල්ලෝ? එහෙම වෙන්නේ නැද්ද උකට? ඒ වෙන හැම එකක්ම අර සම්මා විමුක්ති ඥානවලට අන්තර්ගතයි. තේරෙනවනේ? එතකොට දැන් බලන්න, රැකියාව කියන එක විතක අපේ මිත්‍යා විමුක්තියට බර වෙන්නත් පුළුවන්, විතක සම්මා විමුක්තියට බර වෙන්නත් පුළුවන්. දැන් ඕක සාතන මිනිසෙක් වෙනවා නම් ඕකේ වැඩි නැඹුරුතාවයක් වෙන්න ඕනේ මොකටද? රැකියාව. මිත්‍යා විමුක්ති ඥාන වලට නෙමෙයි, සම්මා විමුක්ති ඥාන වලට වැඩි බරක් ආවොත් ඒ මිනිස්යා සාර්ථකයි. තේරුණානේ? හැබැයි මෙහිම බොරු හැදුවොත් දැන් මං ගියා දුන්නනේ ඔය කාරණේදී. දැන් කවුරු හරි මෙතන ඉන්න කෙනෙක් ඉන්නවනේ, මගේ නම් හැමදාම ඔය රැකියාවේ තිබුණේ සම්මා විමුක්ති ඥාන කියලා හිතුවොත් එයා බොරු කාරණා. එහෙම කරන්න එපා. එච්චරයි. බොරුව තමන් පටව ගන්න එපා. ලේනියෙන් ගැලවෙන්න බෑ මේ ධර්මයේ. තේරුණානේ? මේ මං කියන්නේ මිනිහගේ ඔය ඕනම දෙයක් අර වැඩිපුර සම්මා විමුක්තියට බර වුණාම ඇති. නැතුව මිත්‍යා විමුක්තියට ශූන්‍ය වෙන්නම වෙච්ච මිනිස්සු ඉන්නවා කිව්වොත් මම පිළිගන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ කරන බොරුවක් කියලායි මම පිළිගන්නේ. මොකද එහෙම මිනිස්සු නැහැ. තේරුණානේ? එහෙම මිනිස්සු බිහි වෙන්න බෑ. එහෙම දෙවියෝ බිහි වෙන්න පුළුවන්. තේරුණානේ? හැබැයි ඒ දෙවියන්ගේ විමුක්ති ඥාන ওই විදිහට නෑ.
ඉස්සර ඥානවල විපාක තියෙනවා. දැන් දෙවියෝ හොඳ වෙන්නේ මේ මේ කර්ම කරලා කරානම් දෙවියොත් අපි වගේම නරක් වෙනවා. දෙවියන්ට කර්ම කරන්න බැරි හින්දා හොඳින් ඉන්නේ. තේරුණානේ? දැන් දෙවියන්ට පුළුවන් නම් වාචික අකුසල් කරන්න දෙවියොත් අපි වගේම සම්පප්පලාපයට ඒ අකුසලයේ කරනවා. දෙවියන්ගේ දෙවියගේ තියෙන හොඳකම මොකද්ද? අකුසල් කරන්න බෑ. අකුසල් කරන්න බැරි මොකද? ඒගොල්ලන්ට කර්ම කරන්න බෑ. විපාක විතරම ඉන්නේ. දැන් ඔයගොල්ලන්ගේ වෙනස මොකද්ද? දෙවියන්ට කර්මච්චර හැකි විපාකත් ඉන්නේ. තේරුණානේ? දෙවියෝ කියන කට්ටිය මිනිසුන්ට සම කරගන්න යන්න එපා. නිකන් බොරු අමාරුක වැටෙනවා. දෙවියෝ කියන අය කර්ම කරන්න පුළුවන් අය නෙමෙයි. තේරුණා නේද? ඒක හිඳ නරක ඒවා කරන්න බැරි නම් බෑ, කරන්නෙම නෑ. දැන් ඊට වැඩි වටනවා කියන මිනිස්සයෝ බුදුහාමුදුරුවෝ. මොකද හේතුව? දෙවියෝ අකුසල් කරන්න ඇති ඒක අකුසල් කරන්න බැරි හින්ද කරන්නේ. තේරුණා නේද? මොකද කර්ම කරන්න බෑ, විපාක විතරයි තියෙන්නේ. දැන් මිනිස්සු කියන අය කර්ම කරන්න පුළුවන්කම තියෙද්දි අකුසල් කරන්න නැති වීඩියෝ උසස් කමක් නෙමෙයි. තේරුණා නේද? මේක ඊටකොට බුදුහාඳුනන්ට වටින්නේ දෙවියෝ නෙවෙයි, මිනිස්සුම. නිවන් දකින්න උදව් වෙන්නේ, නිවන කියන එකට වැඩියෙන් බරගතිය තියෙන්නේ දෙවියන්ගේ නෙවෙයි, දෙවියෝ විපාක විතරයි තියෙන්නේ. කර්ම කිරීමේ හැකියාව අඩුයි ඒගොල්ලන්ට. ඒකින්ද දෙවියන්ට වැඩිය විපාක ගැන කර්ම ගැන බලය තියෙන්නේ මනුස්සයන්ට. තේරුණා නේද? එතකොට ඒකෙමනුත් අපිට මනුස්සයන්ගේ ඥානිය වැඩි, විමුක්ති ඥාන වැඩි. තේරුණා නේද? එක්කෝ සම්‍යක් දිට්ඨිය හරහා එන විමුක්ති ඥාන තියෙන්න පුළුවන්, එක්කෝ මිත්‍යා දෘෂ්ටිය හරහා එන විමුක්ති ඥාන තියෙන්න පුළුවන්. එහෙමනම් යමෙකුට මෙන්න මෙහෙම කෙටියෙන් හලකා ගන්න මේ ඥාන දෙකේ හැටි මෙහෙමයි. දැන් යමෙක් කායික අකුසල් වාචික අකුසල් කරනවාද, ඒ සියලුම ඒ අකුසල් කිරීමේ ඥාන සම්භාරය අයිති වෙන්නේ මිත්‍යා විමුක්ති ඥානවලටයි. මේ කුසලයි අකුසලයි දැනගත්තොත් මිත්‍යා විමුක්ති ඥානයි සම්මා විමුක්ති ඥානයි දන්නවා කියන එක තමයි. තේරුණා නේද? දැන් අපි හිතමුකෝ ඔයගොල්ලෝ කායික කුසලයක් හෝ වාචික කුසලයක් හෝ කරනවා නම් ඒ කරන්න උදව් වෙන්නේ ඒ කරන ඥානය සම්මා විමුක්ති ඥාන හරහායි සිදුවෙන්නේ. තේරුණා නේද? දැන් මේක මුලදී වෙන්න පුළුවන් දෙකවටම නැති. දැන් ළමයෙක් හැම පූජාවක් හැම තියන්නේ අදමෝපියෝ කියන හින්දා බල කිරීමෙන් කරන. එයාට ඥානයක් නැහැ, සම්මා විමුක්ති ඥාන නැහැ. එයා දෙමෝපියෝ කියන හින්දා, වැඩිහිටියෝ කියන හින්දා බයට කරනවා. නැත්නම් එහෙම වෙන්න පුළුවන් මුලින්. නමුත් කාලයක් යනකොට ඒ ළමයාට එහෙම එහෙම කරොත් මොකද වෙන්නේ? අර පින්කම කිරීමේ එයා සතුටක් විඳිනවා. සතුට කියන්නේ විමුක්තියනේ. ඒ විමුක්තිය එතකොට ඒ පින්කම කරන්න එයාට වෙනම ඥානයක් තියෙනවද? තේරුණා නේද? මුලදී සමහර විට ඒ පින්කමක් අපි කරනකොට ඒක මිත්‍යා විමුක්තිය හරහා එන්නත් පුළුවන්. තේරුණා නේද? කාලයක් ගියාට පස්සේ ඒක හරියනවා. භාවනාවේදී ඔය ගතිය නැද්ද කියලා බලන්න. දැන් භාවනාව ඔය සක්මන් භාවනාව ඔයගොල්ලෝ ඉස්සෙල්ල කරන්නේ ඇත්තටම ඔය සම්මා විමුක්ති ඥානය තිබිලාද කරන්නේ මුලින්ම? කවදාවත් කරේ නැතුව කරන්න යන්න. කොයි වෙලේ තියෙන්නේ පැටලැවිය සහගත දෙයක්. මේක ප්‍රශ්න ගැටලු. මෙහෙම කරලා හරියයිද? මේ මේ මේක බුදුහාමුදුරුවෝ පෙන්වන නිවන් මාර්ගයේද? දැන් සක්මන් කරනකොට නම් ඕන තරම් හිතල ඇති අනන්තවත් ඔයගොල්ලන්ට මේ ඇවිදලා කොහොමද නිවන් දකින්නේ? ඒ වුණාට එයාටම හිතෙනවා ඇවිදලා නම් නිවන් දකින්න බෑ, අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනෙහි කරලා නම් නිවන් දකින්න පුළුවන්. දැන් කොයිකද ඔකේ සම්‍යඥානි? ඈ දෙකමනේ.
ඇවිදලා නිවන් දකින්න බෑ කියන එකත් සම්‍යක් ඥානයක් නෙමෙයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම වෙනෙහි කරලා නිවන් දකින්න පුළුවන් කියන එක සම්‍යක් ඥානයක් නෙමෙයි. තේරුණානේ? ඒකම අපිම අදාගත්තේ බොරුව. දැන් එන්නේ ඒක නිසා මේ පුහුණු හැම එකම අපි හිතන දෙයක් නෙමෙයි මේ කිය බුදුහාමුදුරුව පෙන්වන යථාර්ථය. අපි හිතන දෙයක් නෙමෙයි. දැන් මේක විසඳ ගන්න නම් ඔය කෙටියෙන් විසඳලා දීපු විදිහ තමයි ඉස්සර මිනිස්සු බාරගත්තේ. ඔයගොල්ලෝ ඒක බාර ගන්න කැමති නෑ. ඉස්සර මිනිස්සු නම් බාරගත්තා මේ සම්‍යක් ඥාන තියෙන දෙන සම්‍යා විමුක්තිය ලැබෙන්න, මිත්‍යා විමුක්තිය ලැබෙන දේ වෙනස්ව හඳුනගන්නේ කොහොමද? මොනවද කරන්නේ නැතුව ඉන්න ඕනේ? මොන වගේ දැනුමක්ද ලැබෙන්න ඕනේ? ඉස්සර මිනිස්සු ලංකාවේ හැය නම් ඕකට හදාගත්තා. 6 4 දැනගත්තම ඇති කියලා. මිත්‍යා ඥාන අඩු වෙලා සම්‍යක් ඥාන වැඩි වෙන්න දැනගත යුතු එකම දේ මොකද්ද? 6 4. 6 4 කියන්නේ මොනවද? ඕ දැන් කායික කුසල් හා කායික කුසල් වල විපාක දෙක. තේරුණාද? දැන් කායික වාචික අකුසල් වල විපාක සතර අපාය. ඔක හතර. තේරුණානේ? කායික කුසල් හා වාචික අකුසල් වල විපාක සතර අපාය. කායික කුසල් හා වාචික කුසල් වල විපාක දිව්‍ය ලෝක. මේක හය. තේරුණා? පාටාරි 6 4 තේරෙනවා නම් එතන තියෙනවා සම්‍යක් ඥාන එයාගේ වැඩි. මිත්‍යා ඥාන අඩුයි. එයා සම්මා විමුක්තිය බලාපොරොත්තු වෙනවා, මිත්‍යා විමුක්තිය ප්‍රතික්ෂේප කරනවා. තේරුණානේ? බොහොම සරලයි ඒක. දැන් මේක මේ විභාග පාස් වෙලා ලකුණු අරගෙන කරන වැඩක් නෙමෙයි මේ ඥාන ටික. මේ දිට්ටි කියන ඒවා එහෙම ඒවා නෙමෙයි. බොහොම සරලව තමන් තුළ පිහිටන්න පුළුවන්. දැන් ඊට පස්සේ දැන් අපි බුදුහාමුදුරුව පෙන්නකොට මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. දැන් නිවන් දකින්ද නිවන් දකින්න ශ්‍රාවකයෙ ගිහි හැර පැවිදි හරි කවුරු හරි ශ්‍රාවකයෙ දැන් සියලුම බුදුවරයන් වහන්සේලා තමන් වහන්සේලා අවබෝධ කරගත්තේ සංසාර විමුක්තිය ලබා ගන්න ශ්‍රාවකයා මුලින්ම කළ යුතු දේ මොකක්ද කියලා දේශනා කරනවා. පෙරුණ ඒක දේශනා කරන්නේ ඇත්තටම ගාථාවක තියෙන්නේ. ඒ ගාථා හැම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු එකම පිළිය මේ උපදේශක් තියෙන්නේ. මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඒක. සබ්බ පාපස්සකරණං කියන ගාථාව. මේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. මේ අනුශාසනාව තුළ මුලින් තියෙන්නේ මොකද්ද? මුල්ම පදේ සබ්බ පාපස්ස අකරණෝ. සියලු පව් දුරු කරගන්න. පව් කියන්නේ මොනවද? පව් කියන්නේ කායික අකුසල් හා වාචික අකුසල් වලට කියන නම. පව් තියෙන්නේ හතයි. ඒ කියන්නේ කායික අකුසල් 3යි වාචික අකුසල් 4යි පාපී. අකුසල් තියෙන්නේ ඔක්කොම 10යි. එන අකුසල් 10ෙන් අකුසල් 7කට තමයි පාපය කියන්නේ. මුළු අකුසල් ගානට පාපය කියන්නේ නැහැ. තේරුණා නේද? දැන් මේ සබ්බ පාපස්ස අකරණං කියන එක ලැබෙනකොට ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එයා ළඟ කායික අකුසල් වාචික අකුසල් තියෙන්න බෑ. ඒ කියන්නේ මිත්‍යා විමුක්තිය අපේක්ෂා කරන අය නෙවෙයි මේගොල්ලෝ. ආන්න මිත්‍යා විමුක්තිය හොයන්න යන්න එපා, නිවනක් දකින්න බෑ කියනවා. තේරුණා නේද? එහෙනම් දැන් සබ්බ පාපස්ස අකරණං කියන එක වෙනකොට කායික අකුසල් වාචික අකුසල් අතහරිනකොට එයා සම්‍යක් විමුක්තිය වටින කෙනෙක් කියලා සම්මා විමුක්ති ඥාන වැඩි කෙනෙක් බවට නිරායාසයෙන් හැදෙනවා. තේරුණා නේද? දැන් සියලු කායික අකුසල් කරන්න නැතුව වාචික අකුසල් කරන්න නැතුව මිනිස්සේ ජීවත් වෙනවා නම් එයාට අර සම්මා විමුක්ති ඥාන වැඩි. කායික අකුසල් කරමින් වාචික අකුසල් කරමින් ජීවත් වෙන අයට සම්මා විමුක්ති ඥාන අඩුයි. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ අපින්න මානින විදිහට ඥානියෙන් මෙන්න කොහොමද එන්නේ? දැන් අපි ඥානියෙන් මානින්නේ මොකකින්ද?
විමුක්තිය කියන්නේ නෙවෙයි අපි ඥානෙ මනින්නේ උගච්චම සහතිකේ දැන් සහතිකෙන් මෙන්නට ඔහොම පළක් තියෙනවා දැන් මේ භාග සහතික වැඩි කෙනා ඥානවන්තයා කියලා නේද සාමාන්‍ය වර්තමාන සමාජයේ කියන්නේ දැන් ඔයගොල්ලෝ දරුවෝ ඥානවන්තයි කියලා කියන්නේ කොහොමද අධ්‍යාපනයේ ලබාගත් එක වැඩි වෙලා නේද දැන උගච්චම් වැඩි වෙලා නේද බුදුහාමුදුරන්ගේ ධර්මයේ එහෙම නැහැ. එන්නේ කින්ද පටලව ගන්න එපා මෙතන. මේ වර්තමාන ලෝකයා හදන දේ වෙන එක. එතකොට ඥානය කියන එක වර්තමාන සමාජය කියන එක නෙමෙයි බුදුහාමුදුරු පෙන්නන්නේ. විමුක්තිය එක්කයි ඥානය සම්බන්ධ කියලා. තේරුණානේ උගච්ඡම එක්ක සම්බන්ධයක් නැහැ ඥානය කියලා. දැන් අපි ඒකින්ද දැන් සියලු පව් දුරු කරගෙන වාසය කරන කෙනාගේ සම්මා විමුක්ති ඥාන වැඩි. තේරුණානේ දැන් ඔයගොල්ලෝ දිහා බැලුවම ඔයගොල්ලෝ මේ අද අද දවසේ ගෙදර හිටියා නම් ඒ ගෙදර ඉන්නකොට මීට වැඩි අඩු ප්‍රමාණයක් තමයි සම්මා විමුක්ති ඥාන වලින් වැඩ ගන්නෙ තේරුණානේ මේවා අන්තලේ ඇවිදින් මේ සිල් සමාදන් වෙලා මේ විදිහට ආල්පේච්චව තියෙන දේවල් තමන්ගේ ගෙවල් දොරවල් ඒවැ කියන අතහැරලා මේ ඇවිදින් ඉන්නකොට නිකම් හිටියත් මොකක් කරන්න නැතුව නිකම් හිටියත් සම්මා විමුක්ති ඥාන වැඩි වෙනවා. තේරුණානේ? දැන් එන්නේ ඒක අවශ්‍යයි කියනවා නිවන් දකින්න. මූලික සුදුසුකම්. ඔබ ඉතින් කියලා බුදුරජාන් වහන්සේලා පෙන්නුවේ ඔයදී සබ්බපාපස්සා කරණං කියන තනිපදේ. මෙන්න මේ ගුණේ තියෙනවා නම් සම්මා විමුක්ති ඥාන වලින් වැඩගන්න උජ්ජලයේක් බවට මිනිස්සෙක් හැරෙනවා. කායික අකුසල් වාචික අකුසල් කරන්නේ නැතුව ඉන්නවා නම් දැන් දෙවනුව පෙන්වන්නේ බුදුහාමුදුරුව මොකද්ද? එහෙම මෙච්චි කෙනාට, එහෙම ශ්‍රාවකයාට, ඒ කියන්නේ සම්මා විමුක්ති ඥාන තියෙන. ඒ කියන්නේ සියලු පව් දුරු කරගෙන වාසය කරන්න පුරුදු වෙච්ච. දැන් ගෙදරක වුණත් මේක පවත්වාගෙන ජීවත් වෙන්නේ. එහෙම පුරුදු වෙච්ච කෙනාට ඊගාවට ලබා ගන්න කියන්නේ මොකද? කුසලස්ස උපසම්පදා කියන ගුණය. කුසලස්ස උපසම්පදා කියන්නේ මොන වගේ ගුණයකටද? මේ ඥාන කතාවෙන් කිව්වෝ. දැන් සබ්බපාපස්සා කරණං ගුණය ලැබෙනකොටත් ඒ ලැබෙන්නේ සම්‍යක් ඥානwidetilde. කායික අකුසල් වාචික අකුසල් වලින් දුරු වීමේ ඥානය යාට තියෙනවා. ඒව මගහැරලා ජීවත් වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් බලකයි කියන්නේ මට බොරු කියන්නේ නැතුව ජීවත් වෙන්න බෑ කියලා එයා කියනවා බොරුවට. මේ එයාම කියනවා. තේරුණා නේද? නැහැ මොකද එයාට කාලයක් හැබැයි බොරු කීම නරකයි කියලා තේරුම් ගත්තොත් ඥානයක් පහළ වෙනවා. බොරු නොකියා ඒ වවුන කටයුත්තක් කරන්න. තේරුණා නේද? ඒක ඥානය. දැන් ඉස්සර සමහර විට දැන් කරන රැකියා අනුව ගේලා කියන්නේ නැතුව ඒ රැකියාව කරන්න බෑ කියලා වෙලක් අය කියනවා. නමුත් එයාටම පස්සේ පහළ වෙන්නේ නැද්ද හරියට පරිණත වෙනකොට ගේලා මිනිස්සු පොටවන්නේ නැතුව ඒ රැකියාව කරන්න පුළුවන් ක්‍රමයක් අහු වෙනවා හරියට කරනවා. තේරෙනවනේ ජීවත් වෙන්න ක්‍රමයක් අහු වෙනවා. එතකොට එයාගේ අර සම්මා විමුක්ති ඥාන වැඩි. දැන් දැන් මම මේ අහන කතාව ඊට වැඩිය වෙනවා. දැන් ඔයගොල්ලන්ට එහෙම ඔය කායික අකුසල් වාචික අකුසල් කරන්නේ නැතුව තමන්ගේ ඔය දූ දරුව වෙන්න පුළුවන්, රැකී ආරක්ෂාවල් වෙන්න පුළුවන්, නෑදෑ හිත මිත්‍රයන්ගේ වැඩ කටයුතු වෙන්න පුළුවන්, ඕවා කරගෙන ජීවත් වෙන්න පුළුවන්ද ගෙදර ඉඳලා බැරිද? ඈ එච්චරයි මට උනේ. නේද මේ වෙන අන්ත කතා මොකව ඕන්නේ මට මෙච්චර අධ්‍යාපනයක් තියෙන ඒව අදාල නැහැ නේ මේක නිවන් මාර්ගයට ඒව අදාල නැහැ දැන් ඔයගොල්ලන්ට පුළුවන් ද ඒක කරන්න ජීවත් වෙන්න රැකියාව කරන්න පුළුවන් ද කායික අකුසල් නොකර වාචික අකුසල් නොකර ගෙදර කටයුතු කරන්න පුළුවන් ද කායික අකුසල් නොකර වාචික අකුසල් නොකර තේරෙනවා නේද සමාජයේ තමන්ගේ නෑදෑ හිත මිත්‍රයෝ යාළු මිත්‍රයෝ ආශ්‍රය කරන්න පුළුවන්ද කායික අකුසල් නොකර වාචික අකුසල් නොකර පුළුවන් නම් එච්චර තමයි බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ මූලික ගිහි ශ්‍රාවකයෙක්ගේ තේරුණා නේද
ඉස්සෙල්ලම ওই ටික හදාගන්න මහන්සි ගන්න වැරදිලා තියෙනවා නම් දැන් තේරෙනවා නේද පොඩ්ඩක් හරි අඩුපාඩුව තියෙනවා නම් ওই ටික හදන්න මහන්සි ගන්න කොට මේ මහන්සිය තුල ඥානයක් ඇති වෙන්නේ ඒ ඥානය සම්මා විමුක්ති ඥානයි තේරෙනවා නේද දැන් එක අකුසලයක් හරි කරන්න නැතුව අපිට මොනවා හරි වාචික සම්පප්පලාපේ කියන අකුසලේ නොකර ජීවත් වෙන්න බෑ කියන එකක් තියෙනවා කියන්නේ අනාගතයේ මහන්සි අරගෙන සම්පප්පලාපේ නොකර ජීවත් වෙන්න පුළුවන් හැකියාව ලැබුවම එයාට සම්මා විමුක්ති ඥානයක් වැඩි වෙලා තියෙනවා ඥානය නෙවෙයි ඥාන සම්භාරය තේරුණා නේද ඒහා සමානම එයාගේ අර සම්පප්පලාපේ කරන්න උදව් වෙච්චි මිත්‍යා විමුක්ති ඥාන සම්භාරයක් තමගේ ජීවිතේ ඉවත් කරලා තියෙනවා. දැන් තේරෙනවාද මොකද්ද මේ ඥාන කතාව කියන්නේ කියලා. එහෙම නැත්නම් මේ උගච්චාමයි වෙන වෙන සම්බන්ධ තමන්ගේ සිල්පීය ඥාන මේව මොකවත් මෙතන සම්බන්ධ කරගන්න යන්න එපා. තේරුණා නේද? හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. දැන් සිල්පීය ඥානයක් කියන එක දැන් යොදන්න පුළුවන්. දැන් කෑම හදනවා කියන්නේ කෑම උයන එක සිල්පියා. රසවත් කෑම. දැන් ඒක ඒ හැකියාව ලබාගත් ඔයගොල්ල සමහර විට මිත්‍යා දෘෂ්ටියෙන් වෙන්න පුළුවන් ඉස්සර. තේරුණා නේද? නමුත් දැන් ඒ හැකියාව සම්‍යක් ඥාණයට හරව ගන්න පුළුවන්. ඇයි? අනුන්ට දානි දෙන්න, අනුන්ට සලකන්න. ඒක යොදා ගන්න බැරි මිනිහට. තේරුණා නේද? දැන් අපි සමහර ඒවා මුලින් ජීවත් වෙනකොට මේවා මේ හැකියාවල් ලබාගෙන තියෙනවා ශිල්පී ඥාන ලබාගෙන තියෙනවා ඒක අපේ මූලික බලාපොරොත්තුව මූලික මිත්‍යා විමුක්තියේ අවබෝධයෙන් ඒක හදාගත්තේ ඒක පහු වෙනකොට ධර්මීය ගැන ඉගෙනගෙන සම්මා විමුක්තිය ඥානයක් බවට නිකම්ම පරිවර්තනය කරහැ මේක නික ආය පුරුදු වෙනව නෙමෙයි තේරෙනවා නේද දැන් ඒකින්ද ඔය දැන් ඔයගොල්ලන්ටත් ඕක වෙනවා දැන් ඔයගොල්ලෝ සල්ලි දැන් රැකියාවල් කරලා මුදල් ලබා ගන්නවා මුදල් ලබා ගන්න ඉතින් මොනෝ හරි හොඳ ගෙයක් හදා ගන්නද හොඳ වාහනයක් ගන්නද නැත්නම් වයසට ගියාම මේකේ හොඳ බයක් නැතුව ජීවත් වෙන්න ඉතුරු කරලා තියන්න ඔය වගේ චේතනාවලි නමුත් ඒකත් සල්ලි මිනිස්සු දැන් අහිංසකයෙකුට දානයක් දෙනවා කන්න දෙනවා ඇඳුම් දෙනවා එතකොට මොකද වෙලා අර එකතු කරනකොට රැකියාව කරන කාලේ අපේ තිබිච්ච ඥානය නෙමෙයි පස්සේ තියෙන්නේ. ඉස්සෙල්ලා තියෙන්නේ මිත්‍යා ඥාන වලින් කරපු එක පස්සේ ඒක හැරෙනවටක් ගාලා සම්මියක් ඥාන වලට. දැන් තේරෙනවද මේ ඥාන කියන එක ඒකාකාරත් නෑ පරිවර්තනය වෙනවා වෙනස් වෙනවා අපිට ටිකෙන් ටික ඕනනම් ඔක්කොම මිත්‍යා ඥාන ටික හරියෙකි සම්මියක් ඥාන බවට. තේරුණා නේද? දැන් එහෙම ක්‍රියා තමයි ඔය පින්කම් කියලා තියෙන්නේ. මේව කරන්න වැඩියෙන් අපේ මිත්‍යා ඥාන අඩු වෙලා සම්‍යක් ඥාන වැඩි වෙනවා. හැබැයි නිවන් දකින ක්‍රමීය ඕකම නෙවෙයි. බුදුහාමුදුරුවෝ දෙන පිළිවෙල වෙනස්. මුලින්ම ඕනම ශ්‍රාවකයෙක් හදාගන්නලු සබ්බ වාපස්සා කරණම් කියන ගුණේ. ඒ කියන්නේ කායික අකුසල්, වාචික අකුසල් කරන්නේ නැති ඥානය ලබා ගන්නද. එහෙම ඥාන පහළ වෙන්න කරන්න. එහෙම ජීවත් වෙන්න ඉගෙන ගන්න. ඒක ඉතින් ගෙදර ඉඳලා කරන්න පුළුවන් වෙන්න ඕනේ හරි කෙනාට. එහෙම නැතුව මේ භාවනාවක් එකපාරට කරා කියලා දියුණු වෙන්නේ නැහැ. අර ටිකක් හැදුවොත් තමයි භාවනාවේ ප්‍රගතිය වැඩි වෙන්නේ, ඉක්මන් වෙන්නේ. දෙවනුව බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ කුසලස උපසම්පදා ගුණය කියනකොට එතන තියෙන ඥාන මොනවාද කියලා හොයාගන්න. කුසල උපසම්පදා ගුණය ලබා ගන්නවා කියන්නේ මොකක්ද? සබ්බපාපස්සා කරණාං කියන ගුණය නම් මං කියා දුන්න දැන්. ඒක මොකද්ද? කායික අකුසල්, වාචික අකුසල් නොකර ජීවත් වෙන්න පුළුවන් ක්‍රමය. එහෙම ජීවත් වෙන්න උත්සාහ ගන්න. එහෙම ජීවත් වෙන්න. ඒ ජීවත් වෙන්න අර ඥාන ලබා ගන්න. තේරුණානි? එතකොට කුසලස් උපසම්පදා ගුණය ලබා ගන්න කියන්නේ ඒ ගුණේ තියෙන්නේ මොනවද? ඒ ගුණේ ලබා ගන්නේ කොහොමද ඔයගොල්ලෝ? දැන් ඊටත් වැඩිය සරලව අහන්නම්කෝ. දැන්
මේ වෙලාව මේ ධර්මශාලාවේ ඉඳගෙන මේ බණ අහන වෙලාව ඔයගොල්ලන්ගේ කුසලස් උපසම්පදා ගුණය තියෙන වෙලාවක්ද නැති වෙලාවක්ද? නැති වෙලාව. ඒක විශ්වාසද? ඈ විශ්වාසද ඒක ඇත්තටම? ඒක විශ්වාස නම් ඒක ලොකු ඥානයක්. සම්‍යක් ඥානයක්. මල්ලඟ මේ වෙලාවේ කුසලස් උපසම්පදා ගුණිය නැහැ කියලා කාට හරි තේරෙනවා නම් පත්‍යක්ෂල ඉත විශ්වාස කරනවා නම් එච්චර සම්‍යක් ඥානයක් වෙන්න නැහැ. මොකද ඔයගොල්ලන්ට එහෙම නෙමෙයි හිතෙන්නේ. හිතෙන්නේ සමහර විට මට මේ වෙලාවේ තියෙන්න බැරි කමක් නැහැ ඔය කියන ගුරු. එතකොට මොන ඥානෙ? මිත්‍යාඥානෙ. මල් ලමඟ තියෙන්න පුළුවන්. දැන් නැති දේ තියෙන්න පුළුවන් කිව්වම එතන හරි ඥානයක් තියද? තේරෙනවද? කාට හරි දැන් මෙතන වතුර තියෙනවා. මේක වතුරද ඇසිඩ්ද කියලා වෙන් කරගන්න බැරි නම් ඥානයක් තියද යාට? ඈ? දැන් මොකක් හරි දෙයින් හරි දේ දීන්දු කරන්න බැරි තැන ඥානය නෑ නේද? දැන් එහෙනම් ඔයගොල්ලන්ට කුසලස් උපසම්පදා ගුණය දැන් තියද නැද්ද කියන එක හරියට වෙන් කරන්න බැරි නම් එතන සම්‍යක් ඥාන අඩු. තේරුණානේ? තියෙන්න පුළුවන් වගේ නිකන් දෙකට දෙවහරේ වචන තියෙනවා නම් ඒ හැඟීම් තියෙනවා නම් මිත්‍යා ඥාන වැඩි. මෙන්න මෙහෙම තමයි මේ මේ ධර්මය යන්නේ. ඇයි එහෙනම් අපිට ඇයි බැරි වුණේ කුසලස් උපසම්පදා ගුණය මල් ළඟ දැන් තියද නැද්ද කියලා නිශ්චිතව තීන්දුවක් ගන්න එහෙම ඥානයක් නැති වුණේ ඇයි අපිට? ඒකට හේතුව ධර්මානුකූලව කුසලස් උපසම්පදා ගුණය කියන්නේ මොකද්ද කියලා අපි නොදන්න කම. තේරුණනේ? නොදන්න කමින්දයි එහෙම ඥානයක් නැත්තේ අපි. සමහර විට දැන් කුසලස් උපසම්පදා ගුණය කියන එක දැනගත්තම අර මඩේ ඊටෝපු ඉන්න වගේ වැනෙන්නේ නැතුව මල්ලඟ නෑ මයි කියලා තීන්දු කරහැ. ඒක ඥානයක්. ඇයි ඒක ඥානයක් කියන්නේ? ඒ නැති එක අනාගතේ ගන්න යාට පුළුවන්. මල්ලඟ හොරෙන් හරි දියෙන්න පුළුවන් කියලා විශ්වාස කරපුවාම නැති තැන අලුතෙන් ගන්න පුළුවන්ද? කවදාවත්. තේරුණා? මෙන්න මෙහෙම තමයි මේ ඥානවල වෙනස්කම්. දැන් එහෙමනම් අපි බලමු කුසලස් උපසම්පදා ගුණය කියලා බුදුහාමුදුරුව පෙන්වන්නේ මොකටද? කුසලස් උපසම්පදා ගුණය කියලා බුදුහාමුදුරුව පෙන්වන්නේ සංකල්පනාවල අවිජ්ජා දෝමනස්ස නැති තැන කුසලස් උපසම්පදා ගුණය තියෙනවා. තේරුණා? දැන් ඒකින්ද ඔයගොල්ලෝ මේ වාඩි වෙලා ඉන්න මේ බණ අහන්න ආපු වෙලාවේ ඉඳලා ওই සංකල්පනාවල ඇලීම් ගැටීම් නැතුවමද හිටියේ? විටින් විට හිටි ගමන් ඇති වෙනවා ආය නැති වෙනවා වගේ එකද ඉන්නේ? නා ඒ විටින් විට ඇති වෙනවා ආය නැති වෙනවා නම් කුසල සම්පදා ගුණේ නැහැ. දැන් ඔබ මල්ලඟ තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් කියලා මොකටද දෙකට දෙවාලි නැති දේ නෑ කිය ගත්තම ඉවරයි නේ. එහෙම ඒකටම ඥානයක් තියෙන්න ඕනේ. තේරුණානි? දැන් එහෙම ඥානයක් තියෙන්න. ඒක ඒක ධර්ම ඥානය. ධර්මයේ ඉගෙනගෙන ලබා ගන්න. දැන් ඕක ලබා ගත්තොත් දෙවෙනි අවස්ථාව නිවන් දකින්න ඒක අවශ්‍ය වෙනවා කියනවා. මොකද පළවෙනි පියවර විදිහට බුදුහාමුදුරුවෝ සංසාර මුක්තිය දකින්න ශ්‍රාවකයාට අවශ්‍ය කරන්නේ අවශ්‍ය කරනවා කියලා කියන්නේ සබ්බපාපස්සකරණං ගුණයයි. දැන් මේක ඇහුවෝ දැන් මේ වෙලාවේ දැන් අනිත් පැත්තට ඇහුවෝ දැන් කුසලස් උපසම්පදා ගුණය ඔයගොල්ලන්ට මේ වෙලාවේ තියද නැද්ද කියලා ඇහුවොත් අමිනිච්චිත උත්තරයක් නේ තියෙන්නේ. දැන් මන්නේ පැහැදිලි කරලා දුන්නේ එහෙම දිගටම තියෙන්නේ නැහැ කියලා. මොකද කුසලස් උපසම්පදා ගුණයෙන් නම් සංකල්පනාවල මොනවද අර අභිජ්ජා ව්‍යාපාද නැත්නම් ඇලීම් ගැටීම් සංකල්පන ඇතිවෙන්නම බෑ. දැන් ඇති වෙනවනේ ඔයගොල්ලෝ ළඟ. තේරුණානේ?
ඉගෙන ඇහෙන් එන අරමුණෙන් උත් ඇති වෙන්න පුළුවා, කනෙන් එන අරමුණෙන් හිටිගම ඇති වෙන්න පුළුවා, කයෙන් එන අරමුණෙන් අනිවාර්යයෙන්ම ඇති වෙනවා හිටිගම. තේරුණා නේද? අනික ඉන්ද්‍රිය නැති වුණා කයෙන් ඇති වෙනවා. ඒක කයේ වේදනාවක් ඇති වෙනවා, ඒක අකමැත්තක්. එහෙමනම් ඒක තියෙනවා. දැන් මං අහන්නේ මේ ඒක හිඳ ඒවා තියෙනවා. කුසල සම්පදා ගුණය අපේ පවතින්නේ නැහැ. සබ්බපස්සකරණං ගුණය මේ කාලය තුල ඔයගොල්ල ළඟ තියද නැද්ද? ඈ තියෙනවා. ඒක නහ අත උස්සලම ගන්න එනවා. දැන් තියෙනවා කියන අය අත උස්සන්න බලන්න. හරි. සබ්බපස්සකරණං ගුණය තියෙනවා කියලාද කියන්නේ මේ? තියෙනවා කියන අත උස්සන්න බලන්න. හරි. එතකොට අනික් කට්ටිය ඔක්කොට මොකද වෙන්න ඕනේ? දැන් මොකද ඊගාවට ආය මං ඇහුවොත් කියන්නේ මොකද්ද කියන්න ඕනේ? තබ්බ පවහසා කරණං ගුණය දැන් නැත්නම් අත උස්සන්න ගියා ඔන්න තව ටිකක් උස්සන. එතකොට දෙකටම ඉස්සෙපු නැති වුමු. මිනිස්සු නෙවෙයි කියන එක තමයි කියන්නේ. දැන් ඒකින් හින්දා ඒක කරේ නෑ මම. තේරුණා නේද? දැන් කොහොම හරි උත්තර දෙකක් ආවනේ. සබ්බවවසකරණං ගුණය මේ වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා තියෙනවා. තේරුණා නේද? අපි ළඟ නැත්තේ මෙතන සබ්බ මේ කුසලස උපසම්පදා ගුණය නන්නේ. වාඩි වෙච්ච වෙලාවේ ඉඳලා මේ දක්වා නැහැ. සබ්බවවසකරණං ගුණය තියෙනවා. තේරුණා නේද? තියෙනවා කියන්නේ ඒක මනින්නේ කොහොමද? සැක හැරගෙන කොහොමද තියෙනවා කියලා විශ්වාස කරන්න. කායික අකුසල් හෝ වාචික අකුසල් කරාද මේ වාඩි වුණාට පස්සේ තේරුණා. දැන් වාචික අකුසල් කොහොම වාචික අකුසල් කොහොම වේතත් ඔයගොල්ලෝ දැන් වාචික මේ කුසල් වචනහඬ වචන කතා කරාද වාඩි වුණාට පස්සේ නෑනේ. තේරුණා නේද? එහෙනම් ලේසිම වාචික අකුසල් නොකර ඉන්නේ හිටියා කියලා සුවර් කරන්න පුළුවන්, විශ්වාස තියන්න පුළුවන් එකම තැන මොකද්ද? මුනි හතරක් තැන. තේරුණා නේද? ඒ කතා කරන්නේ නැතුව ඉන්නවා නම් වාචික කුසල ඇත්තෙම නැහැ. දැන් මේක භාවනාවට උදව් වෙන දෙයක් වෙන්නේ ඒකයි. තේරුණා නේද? දැන් ඔයගොල්ලෝ දැන් මේ ශාලාවේ ඉන්නේ අයගෙන් වාචික කුසල කරා නම් කෙරුණේ කාටින්ද? ඔයගොල්ලෝ අතින්ද මං අතින්ද? ඒ කතා කරපු කෙනා ඇති. දැන් ඔයගොල්ලෝ බේරිලා මම අම්මිලා. තේරුණනේ. දැන් වාචික කුසල් වෙනවා. මං දැන් කතා කරන්නේ මේ වාචික කුසල් කි වෙනවා නම් මොනවා හරි දෙයක්. ඒක වෙන්න පුළුවන් මොන වගේද දැන්? වාචික කුසල් අතරයි නේ තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ට නෑ, ඔයගොල්ලෝ කටවාගෙන ඉන්නේ. මට තමයි මේක හම්බ වෙනවා නම් හම්බ. දැන් බොරු කියන එක. එතකොට බොරු කියන එක වෙන්න නම් මේ මං කියන ඒවා බොරු කියන එක වෙන්න නම් බුදුහාමුදුරු දේශනා කරපු එකට විරුද්ධව දැන මං කියනවා නම් විකෘති කරලා මගේ තියෙන සබ්බවවාසා කරන ගුණේ බණ කියන කොටවත් නැහැ මල්ල. තේරුණා නේද? දැන් ඒ දෙවෙනි එක මේ කියන වචනවල මෙන් දැන් මුසාවාදා තියෙන්න බෑ. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු දේ මං දන්න දැනගෙන ඒකට විරුද්ධ දෙයක් මට කිව්වොත් මං කිව්වොත් තේරුණා නේද? මේ කියන්නේ මෙන්න මේ වගේ එකක් කියලා මම දැනගෙන ඉන්න ඕනේ ඉතින්ලා. බුදුහාමුදුරුවෝ දේශනා කරලා ඇත්තේ මේකයි. මෙතෙන්දි මේ ශාලාවේ කියන්න ඕනේ මෙන්න මේකයි කියලා විකෘති කරලා කිව්ව හැටිය බොරුව වෙනවා. තේරුණා නේද? නමුත් මෙන්න මෙතෙන්දි පොඩ්ඩක් ඔයගොල්ලෝ එහෙම කරන්න යන්න එපා. මේ බණ කියන වැඩ තේරුණානේ. මේක අපාය යන්න පුළුවන් හොඳ ලේසි විදිහක් කියලා ධර්මයේ තියෙනවා. එහෙනම් ඒකට වැඩි මහන්සි වෙන්න එපා. මොකද වරද්දනොත් වැරදුනා. වරදින්නේ සෑහෙන පිරිසකට. Tamanට විතරක් නෙවෙයි. තේරුණානේ. ඒකින්ද මෙතන භයානකමක් තියෙනවා ධර්මයේ ප්‍රකාශ කිරීමත්. දැන් මෙහෙම දෙයක් වුණා. මම දන්නේ නැහැ. මට තේරෙන්නේ නැතුව තේරෙන විදිහට මං කියනවා. ඒක බොරු මුසාවාදාද? ඒක මුසාවාදා නෙමෙයි. මට තේරෙන විදිහට මං කිව්වා. ඕනේ එහෙම කියන්න ඕනේ නැහැ. දැන් අපි
එහෙම කියන්න බණ දැන් පොඩි හාමුදුරුවෝ බණ අහනවා ඔයගොල්ලෝ අහන්නේ. දැන් මේ පොඩි හාමුදුරුවන්ට තේරෙන්නේ නැතුවත් කියනවනේ ඒක. ඒක යාට තේරෙන එක නෙවෙයි කියන්නේ. තේරෙනව නේද? ඒක ඉදින් තියෙනවා මෙහෙම වාදියා බණ අහන කෙනා ශ්‍රාවකයා දක්ෂ නම් එයාගේ අර සම්‍යක් ඥාන වැඩි නම් තේරෙනව නේද? අර කියන දේ තේරෙන්නේ යාට වෙන එක. තේරෙනව නේද? ඒ කියන්නේ දැන් මට තේරෙන්නේ නැති ගුණයක් ඔයගොල්ලන්ට තේරෙන්න පුළුවන් මේ බණ අස්සේ. ඔයගොල්ලෝ හැබැයි අර ප්‍රතිපත්ති වලින් ඉහළ වෙන්න ඕන කොච්චර හරි. තේරෙනව නේද? ඒ කියන්නේ එක එක මට්ටමට තේරීම වෙනස් වෙන්න පුළුවන්. දැන් අර මුසාවාදා පිසුනා වාචා වෙන්නේ කේලම් වෙන්න ඕන. තේරෙනව නේද? දැන් බණ කියනවා දැන් මේ පන්සලේ මේ බණ අහන ටිකයි තව කොහේ හරි බණ අහන ටිකයි කෙට වෙන්න බණ කිව්වොත් මං මේ වචන භාවිතා කරනවා නම් මිනිස්සු දෙන්නේ කෙට වෙන්න. එතන ඔන්න ඔය කියන අකුසලේ මං කරගන්න. තේරුණා නේද? දැන් උදාහරණයක් විදිහට දැන් ඔයගොල්ලන්ටත් ඉදෙන්න පුළුවන් එහෙම එහෙම මං කරනවා කියලා මං. මොකද දැන් මෙතන ඉන්නවා ගෑනු උපාසිකාවෝ ඉන්නවා උපාසක කට්ටිය ඉන්නවා. ඔය දෙගොල්ලෝ කෙට වෙන්න මං කිව්වා. දැන් මම කියන වචන වල එහෙම මගේ චේතනාවක් එහෙම දිනවා. එතකොට මේ බණ නෙමෙයි. තේරුණානේ ඒකයි මම කිව්වේ අපාය යන ලීදී ඉදියම් මේ විදිහ. තේරුණා ඒක නිකන් එතකොට මිනිස්සු කොටමනෝනේ. තේරුණානේ. දැන් තව කෙනෙක් හොඳ කෙනෙක් නරකයි කියලා දැන මෙයාට පහර ගහන්න ඕනේ කියලා බණ කියනවා. එතකොට මොකද වෙන්නේ? ඒකත් මේ කියන අකුසලිය මිත්‍යා ඥාන මම භාවිතා කරන්නේ. මිත්‍යා දෘෂ්ටිය බණ කිව්වා මල් ළඟදී. තේරුණානේ? ඒකින්ද පුළුවන් තරම් ධර්මශාලාවලයි පන්සලට ආපුවා නිස්සද්දෝ ඉන්න. ඒකයි මම මේ කියන්නේ. එතකොට ඔය මොන අකුසලයක් වන්නේ? තේරුණානේ? ඒක වාචික අකුසල නෑනේ. දැන් කොහොම හරි අර මං කියපු ප්‍රශ්නයට හරි උත්තරය හම්බුණා ඔයගොල්ලන්ගේ. මේ වෙලාවේ හැම දෙනා ළඟම සබ්බ පාපස්ථා කරණං ගුණේ තියෙන. තේරුණානි? ඒක හින්දා දැන් සතුටු වෙන්නේ. එහෙනම් මේ වෙලාවේ විතරන්නේ කොහේදද ඔයගොල්ලෝ බණ අහන්න ගියේ? බණ වඩුවක වාඩි ධර්මශාලාවක වාඩි වුණේ? ගෙදරක බණ අහන්න ගියේ? ඔය හැමතැනම ඔය ගුණේ තිබ්බේ නැද්ද? තියෙනවා. තව දුරටත් ඒක පවත්වා. තේරුණානේ? හැබැයි කොච්චර බණ ඇහුවා මැරෙනකම් බණ ඇහුවත් බණ අහලා කවදාවත් ලබා ගන්න බෑ කුසලස් උපසම්පදා ගුණය. තේරුණානේ? එහෙනම් කුසලස් උපසම්පදා ගුණය ලබා ගන්නකොට අර සම්‍යක් ඥානවල ඥාන පරිවර්තනයක් විය යුතුයි. තේරුණානේ? ඒ සබ්බවපස්ස අකරණං ගුණය අපි ළඟටත් ආවේ සම්‍යක් ඥාන ටිකක් වැඩි වෙලා තමයි. ඒ ඥාන ටික දැන් තියෙනවා ඔයගොල්ලන්ට. කුසල සුපසම්පදා ගුණය ලැබෙනකොට තව සම්‍යක් ඥාන ටිකක් වැඩි වෙන්න ඕනේ. තේරුණා නේද? මේ වැඩි වෙන සම්‍යක් ඥාන, එතකොට සම්‍යක් ඥාන ලැබෙන්නේ සම්මා විමුක්තිය හරහායි. සම්මා විමුක්තිය ලැබෙන්නේ සම්මා දිට්ඨිය හරහායි. මේ සම්මා දිට්ඨිය ලෝකෝත්තර නෙමෙයි සම්මස්ත කතාව. නැත්නම් ලෞකික සම්මා දිට්ඨිය. දැන් කුසල සුපසම්පදා ගුණය ලැබෙනකොට එතන තියෙන සම්‍යක් ඥාන වල කාමාවචර ස්වરૂපයක් නෙවෙයි තියෙන්නේ රූපාවචර ස්වરૂපයක්. ඔන්න කාමාවචර රූපාවචර කියන එක බෙදෙන තැනක් නේ. කුසල සුපසම්පදා ගුණය කියන ලැබෙනවා නම් මනුස්සයෙකුට ලැබෙන තැනදී එයාගේ මනස් ස්වરૂපය මනස වැඩ කරන්නේ කාමාවචර මානසික ස්වરૂපයකින් නෙවෙයි රූපාවචරයි. රූපාවචරයි කියන්නේ ඔය අවිජ්ජා දෝමනස්ස දෙක නැති සංකල්පනා තියෙන රූපාවචර මනසට. තේරුණානේ? බ්‍රහ්ම මනස. රූපාවචර සත්තු කියන්නේ බ්‍රහ්ම. තේරුණානේ? දැන් ඔයගොල්ලෝ නිකන් අටසිල් සමාදන් වෙනවා මේ වගේ ගෙදර ඉඳලා ගෙදර ඉන්න නැතුව පන්සලට ඇවිදින් අටසිල් සමාදන් වෙනකොට නමක් කියනවා බ්‍රහ්මචර්යාව ආරක්ෂා කරනවා කියලා නේද? තේරුණා නේද? බ්‍රහ්මචර්යාව කියන්නේ
චරියාව කියන්නේ හැසිරීම. බ්‍රාහ්මීයගේ හැසිරීම. ඒ කියන්නේ බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේකේ? අටසිල් සමාදන් වෙලා පන්සලට ඇවිදින්න. සබ්බපාපස්සා කරණාන් ගුණේ තියා ගන්නද බලාපොරොත්තු වෙන්නේ කුසලස් උපසම්පදා ගුණේ ලබා ගන්නද? ඕ හරිනම් කුසලස් උපසම්පදා ගුණේ ලබා ගන්න තමයි මේ චරියාව යොදාගන්නේ. පේරනවා නේද? ගෙදර ඉඳලා පවත් ගන්න ඕනේ ගුණයක් තමයි සබ්බපාපස්සා කරණාන් ගුණේ. සබ්බපාපස්සා කරණාන් වෙන්නේ ඉගෙන ගන්න පන්සලට එන්න එපා. ඒක ගෙදර ඉඳලා ඉගෙන ගන්න. කරන්න. තේරුණා නේද? පන්සලට ආපුවම ලං කර ගන්න බලන්න කුසලස් උපසම්පදා ගුණය. තේරුණා නේද? මේක લેසි කුසලස් උපසම්පදා ගුණය දැන් සීල් රැකලා ලබා ගන්න බෑ. දන් දීලා ලබා ගන්න බෑ. මේකට භාවනාවක් උදව්වක් ඕන. තේරුණා නේද? දැන් භාවනාවක උදව්වක් ඕනේ නම් භාවනාව සමත භාවනාවක් උනත් යමක් නැහැ. සමත භාවනාවක් කරොත් දැන් මෛත්‍රී භාවනාව කරොත් ඒ මෛත්‍රී භාවනාවෙන් අවනාගතේ බලාපොරොත්තු වෙන්නේ කරන වෙලාවේ දියුණුව රඳවක් තින්නේ සංකල්පනාවල අභිජ්ජා දෝමනස්ස යටපත් වෙච්චි ප්‍රමාණයයි. පෙරණහනි එහෙනම් සමත භාවනාවක් හරියට කරන කාලයක් තියෙන්නේ විනාඩි 5ක් නම් 5 ඒ පහේ කාලය තුල අවිජ්ජා දෝමනස සංකල්පනා වල නැත්නම් එතන තියෙනවා කුසලස් උපසම්පදා ගුණය. තේරුණා නේද? ඒ ගුණයේ තිබිලා අටසිල් සමාදන් වෙලා ඉන්න කාලය ඔයගොල්ලන්ට හරියට කියන්න පුළුවන් බ්‍රහ්මචර්යාවක වාසය කරනවා කියල. නැත්නම් මනුෂ්‍යචර්යාව. තේරුණා නේද? දැන් ඔය කිව්වට දැන් සිල් අරගෙන බ්‍රහ්මචර්යාවේද ඔයගොල්ලෝ ඉඳලා තින්නේ? මනුෂ්‍යචර්යා. තේරුණා නේද? දැන් හැබැයි බුදුහාමුදුරුවෝ මෙතනින් මේ තවත් බලාපොරොත්තු වෙනවා. ඔය අටසිල් සමාදන් වෙලා බ්‍රහ්මචර්යාවකින් ඉන්න කියන්නේ ආලාර කාලම් වගේ අය. තේරුණා නේද? බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ ඊටත් වැඩි ඉහළ ගුණයක් ඕනේ කියලා. මොකද්ද ගුණේ? ආර්ය විනී බ්‍රහ්මචර්යාවට පත් වෙන්න. තේරුණා නේද? දැන් ඔය කුසලස් උපසම්පදා ගුණයේ තියෙන බ්‍රහ්මචර්යාවේ තියෙන්නේ ධර්මානුකූලව බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ එතන තියෙන ගුණය තපසයි. තපස් ගුණයයි. තාපසයේ ගුණයයි. දැන් ඔයගොල්ලන්ගේ දැන් මේ තියෙන වෙලාව ගත්තොත් මේ බණහන වෙලාවේ ආර්ය විනයේ බ්‍රහ්මචර්යා ගුණය තියෙනවද? නැහැ. තපස් ගුණය තියෙද? නෑ. ඒ කියන්නේ තපස් ගුණය තියෙන තැනක් තියෙනවා කුසලස් උපසම්පදා ගුණය. තේරුණාද? ඒ කියන්නේ සංකල්පනාවල අවිජ්ජා දෝමනස්සහක් වෙච්ච තැනක තපස් ගුණයක් තියෙනවා. තේරුණානි? ඒ වගේම සංකල්පනාව සතිපට්ඨාන කමටහනක් වන්න ඔය සක්මන් භාවනා වඩනකොට කායික අරමුණේ විතරක් අවිජ්ජා දෝමනස යටපත් වුණොත් තියෙනවා තපස් ගුණයට එහා එකක්. ආර්ය විනී, ඒ කියන්නේ එතන තියෙන්නේ බ්‍රහ්මචර්යාව නෙවෙයි ආර්ය විනී බ්‍රහ්මචර්යාව. තේරුණි? එහෙනම් කුසලස්ස උපසම්පදා ගුණය මනෝමය අරමුණෙන් ගන්නකොට තපස් ගුණය බවටත් කුසලස්ස උපසම්පදා ගුණය කයෙන් එන අරමුණෙන් ගන්නකොට ආර්ය විනී බ්‍රහ්මචර්යාව බවටත් හැරෙනවා. තේරුණා නේද? නිවන් දකින්න උදව් වෙන්නේ බ්‍රහ්මචර්යාව නෙවෙයි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. නිවන් දකින්න උදව් වෙන්නේ ආර්ය විනී බ්‍රහ්මචර්යාව. දැන් දෙකක් තියෙනවා කියලා පැහැදිලිද? දැන් ඔයගොල්ලන්ට ඉගැන්වීම බුදුහාමුදුරුවෝ කොයි විදිහේද? ඔයගොල්ලෝ දන්නේ නැති දෙයක්ද මම මේ කිව්වේ? දන්නේ දෙයක්. උදේ හවස කියවුන දෙයක්. තේරුණා නේද? උදේ හවස කියවුනෝ. හැබැයි කියවන්නේ මිත්‍යා ඥානො. බොහෝ විට මිත්‍යා ඥාන. සම්‍යක් ඥානෙන් වන්දේ. මම මේ කියපු ටික
මෙන්න මේ ගාතාව මතක් කරගන්න. කටපාඩම් තියෙන ගාතාව. තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දස්සන. නිබ්බාන සත්‍ය ගිරියාච ඒතම් මංගල මුත්තම. කොහෙද මේ ගාතාව තියෙන්නේ? අමංගල සූත්‍රය. ඔක දැන් පාඩන්නේ නැද්ද ඔයගොල්ලන්ට? එහෙන් මං කිව්වේ ඕක කියවන්නේ නැද්ද? ඕක කියවන්නේ නිත්‍යා ඥානෙන් කියලා කිව්වේ ඒක මං පැහැදිලි කරන්නේ නැහැ. තේරුණා නේද? ඒක පැහැදිලි කරන්නේ නැහැ. නමුත් මේ ගාථාවේ මේ අනුපිළිවෙල බලන්න. මේ තපස, තපෝච, බ්‍රහ්මචර්යාච. මේ තපස කියන්නේ ඇත්තටම දැන් සබ්බපාපස්ස අකරණං ගුණේ ඔයගොල්ලෝ ළඟ තියෙන තැන තපස නෙමෙයි. ඒක මනුස්සමයි. මනුස්ස ස්වරූපය. තපස කියන්නේ ගෙවල් දොරවල්, ඉඩම් කඩයි, යාන වාහන, දූ දරුවෝ, තාවකාලිකව හරි අහක් කරපු වෙලාවේ මනුස්සයාගේ තියෙන ගුණයයි. තාපසය කියන්නේ එහෙමනේ. සමාජ කටයුතු වලින් අහක් කියලා නෑදෑ එයන්ගෙන් අහක් කියලා කැලේ තනියෙන් ඉන්න කෙනා තාපසය. තේරුණා නේද? දැන් ඔයගොල්ලන්ගේ තපස් ගුණය තමයි දැන් මේ තියෙන්නේ. දැන් තියෙනවා තපස් ගුණය. තේරුණානේ? බුදුහාමුදුරුවෝ පෙන්නන තපස් ගුණය දැන් තියෙනවා. හේතුව අර ගෙවල් දොරවල් ඉඩම් කඩන් යාන වාහන දූ දරුවෝ ඥාතීන් රැකී රක්ෂා අත්තරලා පන්සලක ඉන්නේ කිව්වා. තපෝත. හැබැයි නිවන් දකින්න තව කාරණයක් සම්පූර්ණ වෙන්න ඕනේ. ඔය තපස මදි කියනවා. තේරුණානේ? තපෝච බ්‍රහ්මචර්යාව. මෙතන බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්ය විනී බ්‍රහ්මචර්යාව. තේරුණා නේද? දැන් සාමාන්‍ය බ්‍රහ්මචර්යාව කියන්නේ අර කුසල උපසම්පදා ගුණය ලැබෙන තැනයි. තේරුණා නේද? ඒ කියන්නේ සංකල්පනාවල අවිඥා දෝමනස හක්වෙච්ච තැන බ්‍රහ්මචර්යාවයි. නියම බ්‍රහ්මචර්යාව. දැන් ආර්ය විනී බ්‍රහ්මචර්යාව කියන්නේ වෙන එක. දැන් අර කුසල සුඛ සම්පදා ගුණේ ලැබෙනවා අනිවාර්යයෙන්ම මනෝ ඉන්ද්‍රියෙන් අවිජ්ජා දෝමනස හක් වුණාම. තේරුණා නේද? ඒක බ්‍රහ්මචර්යාවයි. ආර්ය විනී බ්‍රහ්මචර්යාව කියන්නේ කායේ කයෙන් එන අරමුණේ අවිජ්ජා දෝමනස දෙක හක් වෙන්න ඕනේ. එතකොට මොකද්ද වෙන්නේ? ඒක ආර්ය විනී බ්‍රහ්මචර්යාව. බුදුහාමුදුරුවෝ වෙන්නපු බ්‍රහ්මචර්යාව. තේරුණා නේද? ආලාර කාලාම උද්දකාරාම පුත්‍ර වෙන්නපු බ්‍රහ්මචර්යාව තියෙන්නේ මනෝ ඉන්ද්‍රියෙන් අවිජ්ජා දෝමනස දෙකක් වෙන්න යටපත් වෙන්න. තේරුණා නේද? දැන් බලන්න අර ගාථාවේ ඊගා පදේ කොහොමද එන්නේ කියලා. තපෝච බ්‍රහ්මචර්යා. එතකොට බලන්න මේ අනුපිළිවෙලක් දීලා තියෙනවා. තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දස්සන. අරිය සත්‍යාන දස්සන කියන්නේ මොකක්ද? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා. තේරුණනේ? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙනවා කියන්නේ සෝවාන් වෙනවා. දැන් මේ මංගල සූත්‍රය කියන්නේ නිවන් දකින පඩිපෙළ. කාට හරි පුළුවන් නම් කියන්න ඔය සූත්‍රයේ මුල ඉඳලා ඇවිදilla ඔය මං ඔය තපස කියන්නේ කීවෙනි පඩියද එහෙනම්? දැන් පළවෙනි පඩිය පඩිපෙළක් තියෙන්නේ. මේ පඩිපෙළේ පඩි දිනේ කීයද? මංගල කර්ණු සංඛ්‍යාවට සමානයි. මංගල කර්ණු කීයද තියෙන්නේ සූත්‍රයේ තුල? 37යි. එහෙනම් නිවන් දකින පඩිපෙළේ පඩි 37යි. තේරුණානේ? මේ නිකන් පාර යනකොට නිවන් දකින්න බෑ කාට. මේ අනුපිළිවෙලට යන්න ඕනේ. මේ පඩි පිළ නගින්න ඕනේ අපි. ඕනම ශ්‍රාවකයෙ මේ පඩිවල ගමන් කළ යුතුයි. දැන් පළවෙනි පඩිය මොකද්ද? නිවන් දකින්න ඕන නම් බාලයෝ ආශ්‍රය නොකර ඉන්න ඕන. තේරුණානේ? බාලයෝ කියන්නේ මිත්‍යා ඥාන වැඩි කෙනා. තේර මිත්‍යා දෘෂ්ටිය වැඩි කෙනා. මිත්‍යා ඥාන වැඩි අය ආශ්‍රය කරොත් නිවන් දකින්න යන්න බෑ. ඒකෙන්ද ඒක අඩු කරන්න ඕනේ. ඔන්න පළවෙනි පඩි. දැන් දෙවෙනි පඩි. ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. පණ්ඩිතා නංච සේවනා.
තේරුණානි. ඒ කියන්නේ සම්‍යක් ඥාන වැඩි අය පඬිතයෝ. තේරුණානි. ඒ අය ආශ්‍රය කරන්න ඕනේ. එතකොට ඒක දෙවෙනි පඩිය. දැන් ඕවා ඔයගොල්ලන්ගේ ජීවිතයේ තියෙද නැද්ද? ඒකවත් විශ්වාස නැද්ද? දැන් ඔය ටික නැද්ද? ඔය ටික තියෙනවා. ඔය පළවෙනි පඩියයි දෙවෙනි පඩියයි සෑහෙන ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. වැඩ කරන්න දෙයක් නැහැ. පඩිය උඩින් තිබ්බත් අර පොඩි ඌව පයින් ගඟට වහිනවා වගේ ඒ වගේ අහපව පැන්නේ එක කරන්න දෙයක් නැහැ. මේක අහම්බෙන් හොයන්න ඕනේ නැහැ. gedara dorimම මේ පඩි ලැබිලා තියෙනවා. Taman e hapankama තමයි ඒකෙන් එළියට පයින්නේ. තේරුණා නේද? නැතුව පඩි ওই පඩි දෙක තියෙනවා. තුන්වෙනි පඩිය. නා තුන්වෙනි පඩිය දැන් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයාන. ඊට පස්සේ පටන් ගන්න ඕනේ පිදිය උත්තම් පුදන්න. දැන් ගෙදර ඉඳලා මේක පටන් ගන්න ඕනේ. කවදාවත් පිදිය උත්තෝ පහුවෙලා හම්බ වෙන්නේ නැහැ කාටවත්. මුලින්ම පිදන්න පිදිය උත්තෝ හම්බ වෙන්නේ නිවසේ දෙමව්පියෝ වැඩිහිටියෝ. තේරුණානේ? ඒ පඩියට නගින් නැති මිනිහෙකුට පන්සලට ඇවිදින් පස්සේ වැන්දට හරියන්නේ නැහැ. තේරුණානේ? අරගෙන පටන් ගත්තම මේ පඩි වල නගින්ද ලේසි. එහෙම නෙවෙයි දාවේ කියලා බලන්න. ඒගොල්ලන්ගේ දූ දරුවන්ට ඕවා පුරුදු කරන්න. එතකොට ඒගොල්ලෝ මේ පඩි වලේ වේගෙන් නගි. ඔයගොල්ලෝ පස්සට පණි. තේරුණානේ? මෙන්න මේ ක්‍රමය මිසක් වෙන ක්‍රමයක් නැහැ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නනවා නිවන් දකින්න. මේ මංගල කාරණා කියන්නේ ඒක මේ අනුපිළිවෙලක් දීලා තියෙනවා. දැන් ඒතනින් එහා ගියාට පස්සේ තුන්වෙනි පඩිය හතරවෙනි පඩිය මොකද්ද? ඈ? ඊගව ගාතවට නේද යන්නේ? මොකද්ද දැන්? දැන් එතන තියෙනවා මේ දැන් අසේවනාච බාලානම් පණ්ඩිතානංච සේවනා පූජාච පූජනීයානම් ඒතම් මංගල මුත්තමං ඊගව ගාතව පටන් ගන්න. පතරී ප්‍රදේශ වාසෝච ඒක නේද පටන් ගන්න. ඒකද? ඔව්. ඒ දැන් බලන හතරවෙනි පඩියේ එක. දැන් එහෙම පඩියක් නැතුව දැන් අපි හිතමු ඉතියෝපියාවේ එකෙන් ඉපදුනා කියලා. එයාට මේ පඩි තුන නගින්න පුළුවා මේ හතරවෙනි පඩිය නැහැ. දැන් ඔයගොල්ලන්ටත් නිින් එනකොට හතරවෙනි පඩිය නැහැ දැන් තියෙන ඕන තරම්. තේරුණානේ? දැන් ලංකාවේ නම් හතරවෙනි පඩිය තියෙනවා ඔච්චර හරි. ප්‍රතිරූප දේශයක්. ඒ කියන්නේ මේ ධර්මයේ හසිරෙන අය, ඒව පොත්පත් තියෙන අය, පිළිගන්නේ අය, ඒකේ නටඹුන් මේ නැකිලා ගිය දෙයක් නෙවෙයි මේක. මනුස්ස සමාජයේ. ඒක ප්‍රතිරූප දේශ. පුබ්බේච කල ප්‍රඥතා. අනිකත් ඕනේ හැබැයි. ওই මොන දේදී මුලත් වැඩන්නේ. ඉස්සර පින් කරලා තියෙන්න ඕනේ නැත්නම් නැගිටලා ඇවිදලා වැඩ කරගන්න නිදහසේ දැන් මේ ඔච්චර රැකියා කරත් සල්ලි හම්බෙන්නේ නැති අපහසුයෙන් ජීවත් වෙන අය නොවෙනේ පෙර පින් කරලා තියෙන්නේ. තේරුණානේ? ආ ඊගාව ටික ඔයගොල්ලෝම බලාගන්න ගෙදෙට ගිහිල්ලා දැන් ওই මංගල සූත්‍රයේ පෙළ ගස්සලා එකක් ගන්න ලියලා පහලට පඩි පෙළ ටික හොයාගන්න. පඩි පෙළ හැබැයි තියෙන්නේ මුල් මේක යටම පඩි. තේරුණානේ? ඕමම ගියාම දැන් මං කිව්වනේ ගාතාව මැද අවසාරි ගාතාවක් නෙමෙයි මං ගත්තේ තපස. තේරුණානේ? මං හිතන විදිහට බලන්න වැරදෙන්න පුළුවන් හදලා බලන්න කියලා. ඔය තපස කියන පඩිය 27 hari 28 hari එන්නේ වගේ එකක් වෙන්නේ. තේරුණානේ? එහෙනම් 30 වෙනි එක වෙන්න පුළුවන්. කොහොම හරි ඒ අවසාන පඩි ටිකේ තියෙන ලක්ෂණ ටිකක් මේ තපස කියන්නේ. ඒ අපි හිතමු ඒ පඩිය. එතකොට ඊට පහලින් තියෙන පඩි සෑහෙන කාල. බ්‍රහ්මචර්යාව කියන්නේ ආර්යවිනී බ්‍රහ්මචර්යාව. ආර්යවිනී බ්‍රහ්මචර්යාව ඔයගොල්ලන්ට ලැබෙන්න නම් සතිපට්ඨාන කමඨහනකින් අවිජ්ජා දෝමනස් යටපත් වෙන්න ඕනේ. තේරුණානේ? එතකොට සතිපට්ඨාන කමඨහනකින් අවිජ්ජා දෝමනස් යටපත් වෙන එකට කියනවා බ්‍රහ්මචර්යාව. මේක නිකම්ම බ්‍රහ්මචර්යාව නෙමෙයි. නිකම් බ්‍රහ්මචර්යාව කියන්නේ සමත භාවනාවකින් අවිජ්ජා දෝමනස්සයටපත් වෙච්ච තැන. තේරුණානේ?
දැන් ඒක නෙමෙයි බුදුහාමඳුර පෙන්නන්නේ සතිපට්ඨාන කමඨහනකින් අවිජ්ජා දෝමනස්ස යටපත් වෙච්ච තැන ආරවිනේ බ්‍රහ්මචර්යාවයි. ආරවිනේ බ්‍රහ්මචර්යාව ආවොත් ඊගා පඩියට එතනින් උඩ තියෙන පඩිය නම් කරලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ මංගල කාරණේයි. තේරුණානි? මේ සෝවාන් තත්ත්වයට පත් වෙන මංගල කාරණේ. ඒක තමයි ඒ මේ මේ තපෝත බ්‍රහ්මචර්යාද අරිය සත්‍යාන දසන. ඊගාට නිබ්බාන සත්‍ය ක්‍රියාච. ඒ කියන්නේ මොකක්ද? නා ඒ නිබ්බාන සත්‍ය ක්‍රියාද කියන්නේ රහතන් වහන්සේ බවට පත් වීම. තේරුණානේ? එතකොට දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ වීම සෝවාන් වීමයි. සෝවාන් වීමට යටින් තියෙන පඩිය මොකද්ද? ආරවිනේ බ්‍රහ්මචර්යාවයි සතිපට්ඨානෙ වැඩිමයි. සතිපට්ඨානෙ වඩන්න පෙර තියෙන්න ඕනේ පඩිය මොකද්ද? තපසයි. තපස කියන්නේ මොකද්ද? දැන් මේ දිනේ තපස. ඔයගොල්ලෝ අට සීල් සමාදන් වෙලා හෝ මොනවා හරි සීලයක් අබුසස් සීලයක් අදි සීලයක් සමාදන් වෙලා පන්සලේ ඉන්නවා කියන්නේ තපසයි. තේරුණානේ? ගෙදර වුණත් ගෙදර කටයුතු නිමා කරලා අනිත් ඒ වැඩ කරන්නේ නැතුව නිදහසේ ඉන්න වෙලාවක ඔය තපස් ගුණයේ ගන්න පුළුවන්. හැබැයි ගෙදරදී විතරක් ගන්න යන්න එපා. හැකි තරම් පන්සල් වලට ඇවිදලා මේ වගේ ස්ථානවල ඉස්සෙල්ලා අරගෙන ඉන්න. තේරුණානේ? ගෙදරදී විතරක් පුරුදු කරන්න එපා. ඒක අවාසි. මේවැ තපස් පුරුදු කිරීම තුළ ගෙදරදී නිකම්ම තපස් ගුණ ගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට. තේරුණානේ? හැම වෙලෙම බෑ. එතකොට අනික් ඒව මොනවද තියෙන්නේ? දැන් මංගල කාරණා තව තියෙනවා. ඒතනින් එහා කියන්නේ රහතන් වහන්සේගේ ගුණ. ඒවත් මංගල කාරණා. පුත්තස ලෝක දැන් රහතන් වහන්සේනේ අර නිබ්බාන සත්‍ය ක්‍රියා කියන්නේ මොකද්ද? රහතන් වහන්සේ බවට පත් වීම. ඒක මංගල කාරණා. ඊට පස්සේ තියෙන අංග රහතන් වහන්සේගේ ගුණ ටික. ඒවත් මංගල කාරණා. මොකද හේතුව? රහතන් වහන්සේලාගේ තියෙන ගුණ හින්දාමයි අනික් ශ්‍රාවකයෝ මේ පඩිපෙළ නගින්නේ. තේරුණානේ? එතකොට මේ පඩිපෙළ හැමදාම ශාසනයේ තියෙන හැමදාම සක්‍රීයයි. එක එක්කෙනා මේක දිගේ නගිනවා. මේ නගින්න අඬ ගහන්නේ කවුද? අර උඩ ඉන්නේ අය. පඩිපෙළේ උඩ ඉන්න අය ඒ කරුණා මෛත්‍රී ඒගොල්ලන් ගුණ ටික නෑර තියෙන්නේ පුත්තස්ස ලෝක ධම්මේ චිත්තං යස්සන ගම්පති අශෝකං විරජං කේම. මේ ඔක්කොම රහතන් වහන්සේගේ ගුණ. ඒගොල්ලන්ගේ ගුණ නෙමෙයි. මිනිස්යාගේ ගුණ නෙමෙයි මේ තියෙන්නේ. රහතන් වහන්සේගේ ගුණයි. දැන් මේගොල්ලෝ මේ මේ කට්ටිය තමයි අර පඩිපෙළේ අවසානේ ඉන්නේ. තේරුණා නේද? ඒ අවසානේ ඉන්නේ ගම ඉඳලා මේ ගුණ දැකලා පහල ඉන්න අය අරගේ බඩ ගන්නවා පඩිපෙළේ. තේරුණා? ඔයගොල්ලෝ දැන් කීවෙනි පඩියද කියලා හොයාගන්න ඉන්නේ. ඕකෙ ඉන්නේ පඩියේ ඊගායකට වැටෙන්නේ නැතු උඩට යන්න ඕන. එතකොට මේ පඩි දිසත් මේ ජීවිත කාලයෙම ඉවර කරන්න පුළුවන්. තේරුණා නේ? නෑ. පහලට වැටුනොත් ඉවරයි. දැන් පහලට වැටුනොත් ඉවරයි. ඒක වැටෙන්න පුළුවන් දැන් ගෙදෙද්දි වැටෙන්න පුළුවන්. මොකද කොහොමද වැටෙන්නේ? දැන් මැද තියෙනවා නේද? ඥාත කාණංච සංගහෝ. ඒක තේරුම් මොකද්ද? ඥාතීන්ට සංග්‍රහ කිරීම මංගල කාරණයක්. දැන් අපේ ගෙදෙට්ට මෙන් ආව මට සක්මන් කරන්න නැති වෙනවා කියලා උන් එළවුවෝ ආයේ වැටෙනවා මුල්ම පඩියට. ආයේ නැගපන් උඩට. තේරුණානේ? ඒ හින්දා මේ මේක පටලව ගන්න නම් එපා. අනික ඕන එකක් පටලව ගන්න. මංගල සූත්‍රයේ විතරක් පටලව ගන්න එපා. මේකේ පඩි වලින් පහලට වැටෙනවා. වැටුනොත් ආයෙ බඩ ගන්න ඕන උඩට. තේරුණා නේද? සමබර කර ගන්න ඕනේ අර මුල් ඒවා දැනගෙනම. ඒවා කඩා කප්පල් කරන්න එපා. ඒවා අත්හරින්න එපා. තේරුණා නේද? අත්හරිනවා නම් මුල් ඒවා අත්හරින්න පුළුවන් තපස්සට ගිය කෙනෙකුට විතරයි. දැන් මං කියවන්නේ මේක ගාතාව තපස් කියන එක. ඒක ඉන්නේ ඇයිද අත්හැරියගේ මුල් ඒවා.
ඒවා සමාජය අත්හැරලා තේරෙන ඔයගොල්ලෝ තාපසේ නෙවෙයි. එහෙනම් සාර්ථකම ක්‍රමය තමන්ගේ භාවනා දියුණු වෙන ක්‍රමය අර දේවල් සම්පූර්ණ අත්හැරීම නෙවෙයි බුදුහාමුදුරුවෝ දෙන විදියට මේ පිරිසෙක්ට ගනුදෙනු කිරීමයි. තේරුණානේ? ඒක උදව්වක් වෙනවා වඩන සතිපට්ඨානෙ. මේක කවුරුවා විශ්වාස කරන ධර්මයක් නෙවෙයි. නමුත් බුදුහාමුදුරුවෝ මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙන ඕවේ සඳහා සම්මන. තේරුණානේ? මේක පඩිපෙලක් කියලා මතක තියාගන්න. දැන් මේ වගේ තැනක අද දවසේ මේ ඉන්නේ ඔයගොල්ලෝ තපස කියන පඩියේ දැන් තේරෙනවා නේද? මේ බණ අහන එකත් තපසට වැටෙන්නේ දැන් එහෙනම්. සිල් රකින්න එකත් තපසට වැටෙන්නේ. බ්‍රහ්ම ඊගාව පඩියට නැගෙන්න ඕන නම් ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? බ්‍රහ්මචර්යාවට මාරු වෙන්න ඕනේ. ආර්ය විනී බ්‍රහ්මචර්යාව මේ කියන්නේ. එහෙම වෙන්න නම් ඔයගොල්ලෝ නිකම්ම ඉන්නේ නැතුව චර්යාව කියන්නේ අපේ තියෙන කායික ක්‍රියා වාචික ක්‍රියා. දැන් ආරවිනිය බ්‍රහ්මචර්යාවට එනකොට කායික ක්‍රියා තිබුණාට ගමන් නැහැ වාචික ක්‍රියා ශූන්‍ය කරගන්න බිඳුව කරගන්න. තේරුණානේ? මේ පන්සලේදී ඊගාට මේ ආරවිනිය බ්‍රහ්මචර්යාවට ඔයගොල්ලන් ලඟ වෙන්න ඕන නම් කතා නොකර ඉන්න පළවෙනි එක. තේරුණානේ? මේ ආරේ නිසද්දතාවය රකින්න. මම දැක්ක ඔය බෝඩ් ගහලා තිනෝ මෙහෙත් එතලත් යන නෝබල් සයිලන්ස් ඔය අර්ථ දැනගෙන දන්නේ නැහැ කියන්නේ. ආර නිසද්දතාවය ඒක තමයි කියන වචනේ. ආර නිසද්දතාවය කොහොමද එන්නේ? කතා නොකර හිටියොත් ආර නිසද්දතාවය එනවද කාටවත්? නෑ. ආරේ සද්දාවේ එන්න නම් කතා නොකර ඉන්නත් ඕනේ. සතිපට්ඨාන කමඨානක සතිය පවතින්නත් ඕනේ. ඔන්න ඒ කාරණා දෙක තියෙන තැන ආරේ නිසද්දතාවයයි. තේරුණානේ? ආරේ විනී බ්‍රහ්මචර්යාව තියෙනෙත් ඔතනමයි. ආයි මං කියන්න මොනවද ගුණ දෙක කියලා. කතා නොකර ඉන්න ඕනේ. දැන් කතා නොකර මේ වෙලාවේ ඉන්න ඕනේ. ඒක ආරේ නිසද්දතාවය නෙවෙයි. මේ මොකද හේතුව? සතර සතිපට්ඨාන නැත්නම් සතිපට්ඨාන කමඨහනක සතිය තියෙන්නේ නැති හින්දා දැන් ආරේ නිසද්දතාවය නෑ. දැන් සක්මන් කරන වෙලාවක් ගත්තෝ අර සතිපට්ඨාන කමඨහනක සතිය තියෙනවා. කතා නොකර ඉන්නවා නම් ආරේ නිසද්දතාවය තියෙනවා. තේරුණානේ? ඒ වෙලාවේ එතකොට අර ඔයගොල්ලෝ ඉන්නේ පඩිය තපසට ඉහළ පඩියකයි. ඊට උඩ තියෙන පඩිය ඕනම් මතක් කරගන්න. ළඟ තියෙනවා දැන් හොඳ පඩියක්. ඒකට නගින්න බැරි එක තමයි වැඩි. කරන මෝඩ වැඩ ඉන්නේ. දැන් ආර නිසද්දතාවයට උඩ තියෙන පඩිය මොකද්ද මංගල සූත්‍රයේ? ඈ? තපෝච බ්‍රහ්මචර්යාච ආර්ය සත්‍යාන දස්සනා. සතර ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන එක. ඊගාව පඩිය. ඔය වඩියේ බල්ලට වැටෙනවා හැමෝම. ඔච්චරයි වෙන්නේ. අර උඩපඩියට නගින්නේ නැහැ, පහළ පඩියට බයි. තේරුණානේ? ඉතින් උඩපඩියට නගින්නයි උත්සාහවන්ත වෙන්නේ. ඒකට උදව් වෙන පුහුණුව තමයි කතා නොකර සතිපට්ඨාන කමඨහනක සතිය පවත්වා ගන්න. දැන් ඒක තමයි පුහුණුව. මේක සතිපට්ඨාන කමඨහන කිව්වම විවිධයි. දැන් අපි තමයි කියා දීලා තියෙන්නේ සක්මන් භාවනාව. තේරුණා නේද? දැන් සක්මන් භාවනාව කරත් වෙන සතිපට්ඨාන කමඨහනක් කරත් කාලයක් යනකොට ඒ ඔක්කොම කමඨහන් ටික එක තැනකට එකතු වෙනවා. එතනින් පස්සේ ඒක ඒ ක්‍රියාව සිදු වෙන්නේ මේ ආර නිසද්දතාවය කියන එක පුහුණු වෙන්නේ වෙනම ආකාරයක. ඒ කියන්නේ කයෙන් අර තේරෙන අරමුණු ගැන අවධානයෙන් ඉන්න ඕනේ. අවිජ්ජා දෝමනස නැතුව මේ කයෙන් එන අරමුණු ධාතු ස්වරූපයකට පත් කරගන්න එක තමයි ඔය සියලු කමඨහන් වලින් කරන්නේ. තේරුණාද? ආනාපානේ සති භාවනාව වැඩුවත් හුස්ම ගැන අවධානයෙන් ඉඳලාත් ඒ අවසානයේ ආස්වාස පාස්වාසය ධාතු ස්වරූපයකට පත් කරගෙන දෙවනුව කයෙන් දැනෙන වෙනත් අරමුණු ධාතු ස්වරූපයකට පත් කරන එක තමයි විය යුත්තේ. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා.
ආනාපානීය ධාතු ස්වરૂපයකට පත් වෙනකොට කය අතුරු දහන් වෙලා සමත භාවනාව බවට හැරෙන එක වළක්වන්න ලේසියෙන් බෑ. කය තේරෙන්නේ නැති තැනකට ගියොත් ආර්ය විනී බ්‍රහ්මචර්යාව නැති වෙනවා. තේරුණානේ මං කිව්වනේ ආර්ය විනී බ්‍රහ්මචර්යාව රඳාපවතින්නේ කොහොමද කියලා. සතර සතිපට්ඨාන කමඨහනක සතිය පවතින්නත් ඕනේ, කතාව තියෙන්නත් බෑ, කතා නොකර ඉන්නත්. ওই කාරණා දෙක විතරයි ඕක. තේරුණානේ? ආනාපාන සති භාවනාව වෙනුත් මේක කර හැකි. කරලා දුඟා දියුණු වෙනකොට මේ මං කියන අවධානයටපත් වෙන්නේ නැතුව එයා යන්න තරම් දක්ෂ විය යුතුයි. ඒව එහෙම නැත්නම් ඒ මෙහෙවන ගුරුවරයා ගෝලයා බේරගත යුතුයි. තේරුණානේ? මට ඒව කරන්න බැරි හින්දා ඔයගොල්ලෝ වේරන්න දියා මට වේරෙන්න බැරි හින්දා මම කියන්නේ ඒක කරන්න. මං කියන්නේ ධර්ම භාවනාව. තේරුණානේ? ඔයගොල්ලන්ගේ ඒව බේරන්න මට බෑ. මේකෙම අරදින්නේ. එක්කෝ කය තේරෙන්නේ නැතුව යන්න බෑ නැවිදිනකොට. ඌට කය තේරෙන්නේ නැතුව කොහේ හරි වැටෙන්නේ. මොකද මේ පුටුඩුනේ ඉඳ යන්නේ නැහැ නේ ඇවිදිනකොට. තේරුණානේ? ඒක හින්දා මේක පුරුදු. මේක පුරුදු වුණාම ලේසියි වැඩි. කවදාව වරදින්නේ. ආර්ය විනී බ්‍රහ්මචර්යාවම ඔය වැටි වැටි යයි, කල්යයි. ඒකට කමන්නේ නැහැ වරදින්නේ. තේරුණානේ? එතකොට දැන් එහෙම කරපු කෙනෙකුට අයින් ධාතුගුණ ඉස්මතු වුණාට පස්සේ සක්මන් කරලා මේක ඉස්මතු වුණක් කමන්නේ, ආනාපාන සතියෙන් ඉස්මතු වුණක් කමන්නේ. තේරුණානේ? ඕන නම් කවුරු කාට හරි මේ මම නිකම් මෙතන කියන්න පුරුදු වෙන්න යන්න එපා. කවුරු හරි අපි තුන් දෙතිස් කුණප මෙනෙහි කරනවා කියලා ඉඳගෙන වාඩි වෙලා ඒකත් සතිපට්ඨානෙ දිනනවා නේද? භාවනා ක්‍රමයක් විදියට සූත්‍රයේ දිනනවා. දැන් දෙතිස් කුණප මෙනෙහි කරනවා. කොහොමද මෙනෙහි කරන්නේ? මෙනෙහි කරන්න ගන්න මොන ඉන්ද්‍රියද? කාය ඉන්ද්‍රියද, චක්කු ඉන්ද්‍රියද, සෝත ඉන්ද්‍රියද, මොන ඉන්ද්‍රියද? මනෝ ඉන්ද්‍රිය. දැන් අර මේ වගේ විකාර කරන්න බෑ. හැබැයි කේතා නිත්‍ය දුක්ඛ අනාත්ම කියලා අර අපකට ගිහි පාඩ කරන්නේ ඒ වගේ මේකේ තව අර නිත්‍යාචාර වැඩි කරගන්න එපා. ඊට වැඩි සක්මන් කරන එක හොඳයි. උන්දි හොන්නේ රතු කරගත්තත් ඒකයි, පොළ කරගත්තත් ඒකයි, ඒකට අදාළ නැහැ. තේරුණානේ? මේ අර ඔය අසුභ භාවනා කරනවා නම් ඒ කොටස අසුභ අසුභයක් විදිහට සලකගත් කරන්නේ වංචනික වැඩ කරන්නේ. දැන් කේස අනිත්‍යයි කියලා මොකටද පාට කරන්නේ? නිත්‍ය දෘෂ්ටිය නෙමෙයිද? නිත්‍ය ඥාන නෙමෙයිද? ඒ භාවනා ගැලපෙන්නේ නැහැ. දැන් මාස් හැම අනිත්‍යයි කියලා මොකටද ඔච්චර දීන්ත ගන්න? ප්‍රීම් ගන්න. නිත්‍ය හින්ද නෙමෙයිද? ඔය වගේ ඒවා කරොත් නිත්‍ය ඥාන වැඩි. තේරුණානි? ඒ කියන්නේ මං කියන්නේ නිත්‍යඥාන වැඩි වෙනවා කියලා මේ කෙස් පාට කරන එකේ නිත්‍යඥාන වැඩි වෙනවා කියන එක නෙමෙයි. හැම පාට කරන එකේ නිත්‍යඥාන වැඩි වෙනවා කියලා නෙමෙයි මම මේ කියන්නේ. මං කියන්නේ මොකක් කරොත්? ඕවා කරමි. අර ඉඳගෙන දපා තියලා සුදුරෙත් දැඳගෙන අටතිල් සමාදන් වෙලා කෙස් අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බොරු කරගෙන. මේක කිසි ගැළවීමක් නැති දෙයක්. තේරුණා නේද? ඒකින්ද මේ දෙතිස් කුරම මෙනෙහි කරනවා නම් ඒ විදිහට හැසිරෙන්න. ඔය දැන් දෙතිස් කුරම මෙනෙහි කරන්නේ හාමුදුරුවරු නැතිල් මෑණියෝ එහෙම ඔය කොන්නේ එහෙම කපලා නෙමෙයිද? නිකන් බලන්නකො. දැන් ඒ පැවිදි අයගේ එහෙම ඒවා තහනම් නේද ශික්ෂාපදවල? තේරුණනේ? ඔයගොල්ලෝ කරන විකාර ඔබ කරන්න යන්නේ රක්මං වගේ මොකක් හරි ඔකට ගැළපෙනවා. මොකද ගිහියන්ට මේ ධර්ම මාර්ගය යන්න ක්‍රමයක් දීලා තියෙන්නේ. බොරු කරන්නේ නැතුව කියන්නේ. අරව කරොත් මිත්‍යා ඥාන වැඩි වෙනවා. තේරුණා නේද? ඉතින් කොහොම හරි කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මම මේ කියන්නේ සමහරවිට මෙහෙම වෙන්න පුළුවන්. මේ තමන්ගේ ඉස්සර කුසල් තියන අය ඉන්නවනේ පෙරපින්. අර තියෙන මංගල කාරණයක් තියෙනවනේ තුන් වෙනුව උබ්බේච කසමුඤ්ඤතා කියලා. ඉතින් එහෙම අය කවුද කියලා අපිට හොයන්න බෑ. එහෙම අය ඉන්නවා නම් මෙන්න මෙහෙම වෙන්න පුළුවන් මේ භාවනාව. කවුරු හරි කෙනෙක් ඔය පොතකින් බලලා හරි ඔය දෙතිස් කුණප මෙනෙහි කරන්න පටන් ගන්නවා.
අනිත්‍යයි හරි මොකක් හරි කොටසක් අරගෙන හරි ඔය මෙනෙහි කරනකොට මුලින්ම අර දැන් මේක පටන් ගන්න ඉස්සෙල්ලා යාලක තියෙනෝනේ සබ්බපවස් සකරණං ගුණී කායික අකුසල් වාචික අකුසල් දුරු කරලා ගන්නේ භාවනාවක් පටන් ගන්න අපි ඒකෙන් කුසලස් රූප සම්පදා ගුණී එනවා ඊගාව ඒ කියන්නේ මොකද්ද අර මෙනෙහි කරන්නේ මනෝ ඉන්ද්‍රියේ අර දෙතිස් කුණප මෙනෙහි වෙන හින්දා ඒක කමඨහනක් හින්දා මනසෙන් මෙනෙහි කරනකොට අවිජ්ජා දෝමනස්ස මනසෙන් යටපත් වෙනවා එතකොට මොනවද මනසේ තියෙන ගුණය මොකද්ද මේ වෙලාවේ යාට කුසලස් රූප සම්පදා ගුණය ඒ කියන්නේ අකුසල් යටපත් වෙනවා අකුසල් 10ෙම නෑ මේ මොහොතේ ජීවිතයෙන් නැති වෙනව නෙමෙයි මේ කියන්නේ මේ මොහොතේ නෑ දැන් මේ මොහොතේ නැතුව දැන් මේ දෙතිස් කුණප කියලා මෙනෙහි කරන්නේ මහා බ්‍රහ්මයා ළඟ තියෙන දෙයක්ද පොළවේ තියෙන දෙයක්ද අහසේ තියෙන දෙයක්ද නැත්නම් මෙනෙහි කරන්නට අයිති දෙයක්ද ශාරීරියේ අයිති මෙනෙහි කරන මිනිසයාගේ ශාරීරියේ තියෙන එකක්ද මේ දෙතිස් කුණප කයේ තියෙන දෙයක්නේ ආ එහෙනම් කය ගැන මෙනෙහි කරලා මනසෙන් දැන් මනසේ අවිජ්ජා දෝමනස් සහක් වුණොත් ඊගාවට නිකන් එන්නේ නැහැ. කයෙන් එන අරමුණ තීරෙන්නේ ඔයගොල්ලෝ ඔය සක්මන් කරලා ලබා ගන්න ධාතු ස්වરૂපී අරමුණක් වගේ. තේරුණානේ? ධාතු ගුණයක් ඉස්මතු වෙයි. එතකොට හුඟක් වෙලාට ඔය දෙදිස් කරම මෙනෙහි කරාත් ඔයගොල්ලන්ට ධාතු ගුණ ඉස්මතු වෙන්නේ ඔය සාමාන්‍ය තේරෙන තැන්වල ඒ කියන්නේ මූණ මදුරුව කනවා අන්නේ වගේ තමයි සංසිද්ධ. තේරෙන්නේ? ඉතින් මේ මදුරුව එළවනවා ඊට පස්සේ ඉවරයි බා. කාපු මදුරුවෙකුත් නැහැ. තේරෙන්නේ? නැත්නම් බඩේ දඟලනවා. දඟලන බඩකුත් නැහැ. එතනින් පස්සේ කොහොමද භාවනාව ගෙනියන්නේ? එතනින් පස්සේ දෙතිස් කුරම මෙනෙහි කිරීම නතර කරන්න ඕනේ. තවදුරටත් මෙනෙහි කරවත් ඒක බහව ඔය ගිහන ඉස්සරහට යන්න උඩපඩි වලට යන්න පුළුවන් ගමනක් වෙන්නේ නැහැ. නින්දට වැටේ ටිකක් කල් ගියොත් නැත්නම් වෙන විකෘතියක් වෙයි. ඒක නෙමෙයි හරි ක්‍රමය. දෙතිස් කුල අර කයෙන් ධාතු ගුණේ ඔය මුන්සුම් සීතල කම්පන ජංචල වගේ කායික අරමුණු තේරෙන්න පටන් ගත්තම දෙතිස් කුල මෙනෙහි කරලා අර ඒ ධාතු ගුණ තේරෙන වෙලාවේ මෙනෙහි කිරීම නවත්තන්න වෙනවා. එතන ධාතු තේරෙන කයෙන් තේරෙන ධාතු ගුණ වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න ඕනේ. හැබැයි වැඩි වෙලා ඉන්න බෑ. වැඩි වෙලා ඉන්නකොට ටිකක් වෙලා යනකොට ආධුනිකයාට ධාතු ගුණ අතුරුදහන් වෙනවා. කය තේරෙන්නේ අතුරුදහන් වෙනවා. කය තේරෙන්නේ අතුරුදහන් වුණාම සතිපට්ඨානයක් නෑ. ඉස්සෙල්ල දෙතිස් කුරමනේ මෙනෙහි කරපු සමත භාවනාවක් නෑ දැන්. තේරුණානේ? එතෙන්දී කරන්න ඕනේ යා මම මේ කියා දුන්නර කරන්න යන්න එපා. මම මේ කියා දෙන්නේ මෙහෙම භාවනා තියනවා කියන්නේ. තේරුණා නේද? ඒ තියනවා තමන්ගේ තනි තීන්දුවට කරන්න බෑ මේවා. ළඟ ඉන්න ගුරුවරේ හැම වෙලාවෙම උපදෙස් දීලා ගන්නට ගෙනිය ගන්න ඕනේ භාවනා කියන එකයි මම මේ කියන්නේ. තේරුණා නේද? ඊගාවට ගුරුවරයා උපදෙස් දෙන්න ඕනේ. අර ආයගමනක් ගිහිල්ලා දෙතිස් කුණම මෙනෙහි කරන්න කියලා අර එතකොට ටිකක් ඉක්මනින්ම අර කයේ ධාතු ගුණ ඉස්මතු වෙනවා. ඉස්මතු වෙනකොටම නවත්තන්න කියන්න ඕනේ. තේරුණා නේද? ඊට පස්සේ ආයේ ධාතු ගුණ කයෙන් තේරෙන අරමුණු අතුරුදහන් වෙනවා. එතකොට නැවත පටන් ගන්න කියන්න ඕනේ දෙතිස් කුණප මෙනෙහි කිරීම. තේරුණා නේද? දැන් දෙතිස් කුණප මෙනෙහි කරනකොට ටික වෙලාවක් ආයේ කයේ ධාතු ගුණ ඉස්මතු වෙනවා. ධාතු ගුණ ඉස්මතු වෙනකොට අර මෙනෙහි කරන සමත භාවනාව අහක් කරන්න ඕනේ. අර කයෙන් දැනෙනදී අවධානයෙන් ඉන්න ඕනේ. මෙන්න මෙහෙම ගුරුවරයා හැම වෙලේම මොහොත දවස ගානේ උපදෙස් දීදී අරයා ගෙනියන්න ඕනේ. මෙහෙම භාවනාව වලට කියනවා යුගනන්ද භාවනාව. මේක සමත භාවනාවක් තියෙනවා. දැන් විනාඩි 5ක් ඇතුළත සමහර විට සමත භාවනාව එක කොටසයි එක කාලයක් සමත ස්වරූපයක් අනික විපස්සනා. ආය සමත ආය විපස්සනා ඔය සමත විපස්සනා කෑලි දෙකක් විදිහට යන ඒවා යුගනන්ද භාවනාව. තේරුණානේ? ඔයගොල්ලෝ කරන භාවනාව එහෙම එකක් කියලා ගන්න එපා. යුගනන්ද නෙමෙයි මේ. තේරුණා නේද? මේ කරන ඒවා
යුගනන්ද භාවනා නෙවෙයි සුක්ෂ්ක විදර්ශනා ඍජු විදර්ශනා. ඉතින් මේ ඔය පොත්වල තිබිලා විකාර පටලෝගන අමාරු වැටෙන්න එපා කියන්නයි මම මේ කියන්නේ. තේරුණා නේද? මේ සුද්ධ විදර්ශනා විදියට යන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ පබ්බ දෙකයි. ඒ පබ්බ දෙක තමයි ඉරියාපත පබ්බයයි සම්පජාන පබ්බයයි. සක්මන් භාවනාවයි ඔයගොල්ලන්ට ඔය කරගෙන යන හුඟක් භාවනා ක්‍රම අන්තර්ගත වෙන්නේ ඉරියාපත පබ්බයට. තේරුණානේ? මොකද අවසානයේ මේ භාවනාවේ ප්‍රගතිය තියෙන්නේ හන්දි නැමෙන ක්‍රියා වැඩිවීම මතයි. තේරුණානේ? මේ භාවනාව හන්දි නමන තැනක තමයි කුසලස්ස උපසම්පදා ගුණේ ගන්නෙ මුනි. ඒ කියන්නේ ඇවිදින වෙලාව. කය නිශ්චල වෙලාවක නෙවෙයි. තේරුණානේ? එතකොට ධාතු ගුණ ඉස්මතු වෙන්නේ අර හන්දි නැමෙන වෙලාවකයි. තේරුණාද? මේවැ වෙනසක් තියෙනවා කියන්නේ. ඔක්කොම භාවනා එක හා සමානයි කියලා ගන්න එපා. එහෙම වෙන්නේ නැහැ. එතකොට ඔයගොල්ලෝ පටලව ගන්න යන්නත් එපා. ඒ කියන්නේ එක ගුරුකුලයකින් ගියා දෙන එක එක්ක ඉවරයක් කරන්න. ඒකේ නිමාවට යන්න. එතකොට ඒ ගුරුකුලයෙන් එයා ගෙනියන තැනට ගෙනියයි. තේරුණානේ? එහෙම නැත්නම් කලවම් කරන්න එපා. තේරුණානේ? කයේ ධාතු ගුණ තේරෙන්න ඕවා මුලදී. පහුවෙන්න පහුවෙන්න මොකද වෙන්නේ? ඒවත් අතුරු දහම් වෙනවා. එතකොට ඔය මොකද්ද භාවනා කමටහන්න? කය තේරුම් නැත්නම් ප්‍රතිපත්තාරේ නැතු වෙනවා. ඊට පස්සේ ඔය ඉරියාපත පබ්බේ දෙයක් අල්ලගන්න වෙනවා යා. තේරුණානේ? ඒක තමයි ක්‍රමය. දැන් මේ විදිහට තමයි ඔය ඥාන ටික යන්නේ. දැන් මං කියා දුන්නානේ. එතකොට ඥාන දෙකක් දැන් මේ කායික අරමුණකින් අභිජ්ජා දෝමනස්සහක් වුණොත් එතනින් නිර්මාණය කරන ඥාන බර වෙන්නේ කම්මස්සකතා සම්මාදිට්ඨියෙන් හදන ඥාන වලට නෙවෙයි. ඒවට කියන ලෝකෝත්තර ඥාන. තේරුණානේ? තර ලෝකෝත්තර ඥාන වලින් ලැබිච්ච පළවෙනි ඥානය තමයි අර මංගල සූත්‍රයේ තියෙන පඩිපෙළේදී තපස බ්‍රහ්මචර්යාව අරිය සත්‍යාන දර්ශන කියන ඥානිය. තේරුණානේ? දැන් බලන්න මංගල සූත්‍රයේ තියෙන්නේ කොහොමද? තපස ළඟට මේ තපස කියන්නේ ඔය ගොල්ලන්ගේ නෙක්ඛම්ම ගුණය වගේ වල් දොරවල් ඉඩ කඩන් රැකී ආරක්ෂාවල් අද වගේ අහක් කරලා මේ ඇවිදින් තියෙන්නේ. මේක තපස අපේ බුදුහාමුදුරුවෝ පෙන්නන ගීයන්ගේ තපස ඔය. තේරුණානේ? ඒ තපස හින්දා තමයි ඔයගොල්ලන්ට පුළුවන් වෙන්නේ සතිපට්ඨාන කමටහනක් වඩන්න. තේරුණානේ? දැන් බණ අහලා ඉවර වෙලා වඩන්න පටන් ගන්න. ඒකයි කියන්නේ. ඒකනේ කාලසටහන තියෙන්නේ. ඊට පස්සේ තපස් බ්‍රහ්මචර්යාව වෙනවා. ඒ කමටහන වැඩිම ඊට පස්සේ ලැබෙන ප්‍රතිඵලය ඥානය. මේ ඥානය ලෞකික ඥානයක් නෙමෙයි, ලෝකෝත්තර ඥානයක්. තේරුණානේ? ලෝකෝත්තර ඥානයක් තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වීම. තව ලෝකෝත්තර ඥානයක් තමයි රහතන් වහන්සේ බිහිවීම. තේරුණානේ? එහෙනම් මේ ගාථාවේ තියෙන තපෝච බ්‍රහ්මචර්යාච අරිය සත්‍යාන දස්සනං නිබ්බාන සච්චිකිරියාච කියන එක ඥාන දෙකක්, ලෝකෝත්තර ඥාන දෙකක්. තේරුණානේ? ලෝකෝත්තර ඥාන ලබා දෙන ධිට්ඨිය ලෝකෝත්තර සම්මාදිට්ඨියයි. සියලුම ඥාන සම්බන්ධ තැන මං කිව්වා විමුක්තියටයි. එහෙනම් ලෝකෝත්තර සම්මාදිට්ඨියෙන් ලැබෙන විමුක්තිය සංසාර විමුක්තියයි. තේරුණානේ? සංසාර විමුක්තියේ තියෙන ඥාන දෙක තමයි මේ දෙක. වෙන ඥාන නැහැ. මොනවද ඥාන දෙක? චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන ඥානයයි, ඒ වගේම රහතන් වහන්සේ බිහිවෙන ඥානයයි. දැන් බලන්න මංගල සූත්‍රයයි සතිපට්ඨාන සූත්‍රයේ සතිපට්ඨාන ආනිසංසයි දෙක සමානද නැද්ද කියලා. දැන් මං කියවනේ සතිපට්ඨාන සූත්‍රයේ තියෙනවා කියලා සතිපට්ඨානේ ආනිසංස පහක් හතක් ගැන. ලෞකික පහක් තියෙනවා, ලෝකෝත්තර දෙකක් තියෙනවා. ලෞකික පහ ගැන අපි කතා කරලා ඉවර කරා. මොනවද ඒ?
සත්තාන විසුද්ධියා කියන එක ශෝකයේ ඉක්මවීම පරිදේවයේ ඉක්මවීම එතනින් ගියාට පස්සේ දුක අත්තංගමාය වීම දෝමනස්සය අත්තංගමාය වීම හරිනේ ඊට පස්සේ තියෙනවා ලෝකෝත්තර ඥාන දෙක තේරුණානේ ආනිසංස දෙක මොනවද ඥායස්ස අධිගමාය ඥායස්ස අධිගමාය කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමේ ඥානයයි නිබ්බානස්ස සච්චිකිරියාය ඒ කියන්නේ මේ මංගල සූත්‍රයේ තියෙන අර රහතන් වහන්සේ බවට පත්වීම ඒක ඥානය තේරුණානේ මේ ඥාන දෙකම ලෝකෝත්තර ඥානයි අපිට ලෝකෝත්තර ඥාන ලබා ගන්න ඕන නම් අර සීල් රැකලා විතරක් බෑ සතිපට්ඨාන කමටහනක් වඩන්න ඕනේ සමත භාවනාවන්ලත් බෑ සමත භාවනාවකින් ලෝකෝත්තර ඥාන ලැබෙන්නේ තේරුණානේ ඔන්නෝක තමයි වෙන්නේ දැන් එහෙමනම් එක දෙයක් දැනගන්න දැන් බුදුහාමුදුරන්ගේ ධර්මය මුල මැද අග පිරිසිදුයි කියනවා නේද පැටලෙලි නැහැ කියනවා නේද දැන් ඒකම පේනවා නේද මංගල සූත්‍රයයි ඔච්චර ගැඹුරු සතිපට්ඨාන සූත්‍රයයි දෙක ගත්තම දෙකම දෙකේම එකම දේ තියෙනවා ඕකමයි තියෙන්නේ හැබැයි වෙනසක් තියෙනවා කරණීය මෙත්ත සූත්‍රයේ පටන් ගන්නේ ඒකට අදාළ තත්ත්වයක ඉන්න අයටයි මංගල සූත්‍රයේ අන්තිම පහළ කෙනාගේ ඉඳලා ඉහළට ගන්න එක. කරණීය මෙත්ත සූත්‍රයේ අන්තිම පහළ කෙනාගේ ගන්න එක නෙවෙයි. ඒවා නිදානින් හොයන්න ඕනේ. ඒ කියන්නේ එයා එතකොට දැන් සබ්බවාපස්සා කරණං ගුණයේ තිබිච්ච කෙනෙක්. කරණීය මෙත්ත සූත්‍රයේට තේමා වෙන්නේ. කුසලස්ස උපසම්පදා ගුණයේ ගන්න බෑ යාට. ගන්න බැරි වෙන්නේ එයාගේ පරණ චර්යාවේ නරකම. අර දැන් මංගල සූත්‍රයේ දිනවනේ මෙහෙම කතාවක් කියලා අර පුබ්බේච කත පුඤ්ඤතා කියලා. පෙර පිං කරලා තියෙන්න ඕනේ කියලා. පෙර පිං කරපු නැති කෙනෙක් අල්ලගෙන තමයි කරණීය මෙත්ත සූත්‍රයේ දේශනා කරන්නේ. එක්කෙනේ නෙවෙයි කණ්ඩායම. ternary. ඒගොල්ලෝ කවුරු වань නෙවෙයි ඉතින් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෝ ගිහියොත් නෙවෙයි හාමුදුරු කට්ටියා කැලේ ගිහින් භාවනා කරන්න ගිහින් ඒගොල්ලන්ට උනේ මොකද්ද? ඔව්. කරදර කරා කවුද? ගස්තම හිටියේ දෙවියෝ. දැන් ඔය දෙවියෝ කරදර කරා කියලා කිව්වේ කවුද? හාමුදුරුවෝ තමයි කිව්වේ බුදුහාමුදුරුවන්ට. තේරුණානේ දැන් බුදුහාමුදුරුවෝ ගැන අපි අහලා මම මේ කියන්නේ මේක මේ විවේචනයක් නෙමේ අපි හිතන විදිය වැරදි කියන්නේ. සිද්ධිය වෙන එකක් මෙතන උනේ. මම ඕනනම් කියා දෙන්නවා. ඔයගොල්ලෝ මොකද ඒක වටිනවා. ඔයගොල්ලෝ හන්න නැත්නම් ගෙදර හිලා ගහින් බඩ ගහපු දෙවියෙක් ඔය භවනාව කඩාගප්පල් කරොත් එහෙම. දහම් පාසල් පොතේ කියන තීමුණට කරන දෙයක් නැහැ. මොකද විභාග කොමසාරී කියන්නේ මේ බුදුහාමුදුරු නෙමෙයිනේ. ළමයින්ටත් ඔයගොල්ලෝ ගන්නන්ද පොතේ තියෙන විදිය. හැබැයි භාවනා කරනකොට ළමයා ඉගෙන ගන්න ඕනේ මම මේ කියන විදිය. තේරුණා නේද? දැන් පොතක විෂයමාලාවක් හදන්නේ ඒකෙන් පිට උගන්වන්නේ මේකම උගන්වන්න කියන එකනේ ඒක කඩන්න එපා ඔයගොල්ලෝ. ඔයගොල්ලෝ ඉගෙන ගත්තේ හැමමනේ. තේරුණා නේද? ඒක එපා ඒක විවේචනය කරන්න එපා කියන එකයි මම කියන්නේ. මොකද ඒක බෝඩ් එකක්යි. මෙන්න මේ ටික තමයි දෙන්න ඕනේ කියලා. තේරුණා නේද? නමුත් මෙතන සංසිද්ධිය වෙනස් මේක භාවනාවත් එක්ක එනකොට ඊට වැඩිය සංකීර්ණයි. මෙතන ඇත්තට සිදු වෙලා තියෙන්නේ අර හාමුදුරුවෝ කැලේට යනවා. වස් කාලෙක යනවා භාවනා කරන්න. එතකොට මේ හාමුදුරුවෝනම සබ්බපාපසා කරනන් ගුණේ තියෙනවනේ. දැන් මේක ඉස්සෙල්ලම ගන්න ඕනේ කුසලස්ස උපසම්පදා ගුණය, සචිත්ත පරියෝධපණන් ගුණේ ගන්න තියෙන්නේ. දැන් මේවා ගන්න ගහක් ඔය ගිහින් නිදහසේ ඇස් පියාගෙන මොන දේ මෙනෙහි කරත් ඒගොල්ලන්ට ඇහෙන්නේ භයංකාර සද්ද. මේ කනට ඇහෙනව නෙමෙයි. තේරුණා නේද? ඒගොල්ලෝ කියන්නේ එලි පෙහෙන්නේ. ඒ එලි වල පෙහෙන්නේ මහා දරුණු තමන්ට වෙන හානි. තේරුණා නේද? දැන් මේ ටික වැඩි. එතකොට මේගොල්ලෝ මේ කිසිම විදිහක ඔය හිත තැම්පත් කරන්න බැරි තත්ත්වයක් මේ කණ්ඩායමට එනවා. එනකොට දැන් මේගොල්ලෝගේ හිතේ එක එක්කෙනාට තනි තනියෙන් මෙහෙම වෙනවා කියලා.
පස්සේ කාලයක් යනවා මේක හැමෝටම දිවිචි ප්‍රශ්නයක් කියලා දැනගන්න. ඒතර හැමෝටම ඔයගොල්ලන්ට උනත් නිකන් සද්දයක් ඇහුනොත් දෙන්නේ ඉන්නවා නම් ගෙදර සද්දයක් ඇහුනොත් මට විතරක් ඇහෙන්නේ නැති හිණියක් වෙන්නේ නැති කියලා නිකන් ඉන්නවා. ඔගේ ගෙදර ඉන්න අනිත් මිනිහටත් ඒ විදිහටම ඇහුණා කිව්වොත් හිණියක් කියලා පිළිගන්නේ නැහැ නේද? මොකක් හරි මේක ඇත්ත සද්දයක් කියලා පිළිගන්න. දැන් අතන ඉඳි හාමුදුරුව ඔක්කොටම එක එකම දිහි වුණා නා. ආ මේගොල්ලෝ පිළිගන්නව එහෙනම් මේක මේ මොකක් හරි මේ වනාන්තරයේ මේ තියෙන ප්‍රශ්නය. අපේ ප්‍රශ්නයක් නෙමෙයි. තේරුණා නේද? ඒ කියන්නේ මේගොල්ලෝ තීන්දු කරනවා. එහෙමනම් මේ වනාන්තරයේ අදි ගස් අයිති දෙවියෝ තමයි අපිට මේ කරදර කරන්නේ. දැන් බුදුහාමුදුරුවෝ ළඟට යනවනේ මේක කියාගෙන අපිට බෑ භවනා කරන්න මෙන්න එහෙම ගස් වල ඉන්න දෙවියෝ අපිට කරදර කරනවා. ඒක තමයි කියන්නේ. තේරුණානේ දැන් එක්කොට මේක ඔය දේ වුණා නම් ඒගොල්ලෝ තීන්දුවක් ගත්තා මේක දෙවියන්ගේ වැඩක් කියලා. භයංකාර කොහොමද කරදර කරන්න කියලා ආපුවම දැන් කියනවා භයංකාර රූප පේනවා. භයංකාර සද්ද ඇහෙනවා. එතකොට ගස් දිගේ බඩ ගන්නවා පේනවා. තේරෙනවා මේ වගේ අපිට කිසි දෙයක් කරන්න බෑ. භවනා කරන්න බෑ. හරි දැන් මෙන්න මේක තමයි මෙතන පොයින්ට් එක හිතන්න. දැන් බුදුහාමුදුරුවෝ මේ මේ බුදුහාමුදුරුවන්ට මේ සිද්ධිය කිව්වම අරහාමුදුරුවෝ සැබවින්ම දෙවියව මේක දෙවියෝ කරනවා නම් දෙවියෝ කියන්නේ සංසාරගත සත්තුද නැත්නම් සංසාර විමුක්තිය ලබාගත්තාද? සංසාරගත සත්තු. එහෙනම් බුදුහාමුදුරුවන්ගේ තියෙන කරුණාව සංසාරගත සියලුම සත්තුන්ට නැද්ද? ආ දැන් දෙවියෝ මෙහෙම කරදර කරන්නේ හාමුදුරුවෝ දෙවියන්ට කරදරයක් හින්දානේ. තේරුණා නේද? ඒ දෙවියෝ ඉන්න ගහ යටට ගිහිල්ලා කරදර කරන හින්දා හාමුදුරුවෝ කරදර කරන හින්දානේ මේ බය කරන්නේ නේන. තේරුණා නේද? ඒ தත්ත්වයේ උඩ බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකයෝ මේ හමුදාවක් වගේ එයිද දෙවියන්ට ගහලා එළවන්නේ. උපදෙස් දෙයිද බුදුහාමුදුරුවෝ? නිකන් මම යහන්නේ නිකන් හිතන්නේ. දැන් දෙවියෝ කවුරුක් වෙලා හරි කරදර වෙලා හරි ඒ දෙවියන්ට එපා වෙලා හාමුදුරුව හරි මේක සිදු කරා නම් නැවත ඇයි හා මේ හාමුදුරුව ටික එතෙන්ට මෙවන්නේ? එහෙම එකක් නෙමෙයි. මේක දෙවියන්ගේ කොලොප්පමක් නෙමෙයි. මේක මේගොල්ලගේ මනසේ කොලොප්පමක්. තේරුණා නේද? ඔහොම සංසිද්ධි කීපයක් තියෙනවා මේ සාසනයේ. මේකේ ඇත්ත කතාව මේ හාමුදුරුවරු ඔය කැලේම ඉඳලා ඉස්සර පෙර ජීවිතවල අර සත්තුන්ට කරපු හිංසා. තේරුණා නේද? ඒවැ කර්ම විපාකයයි මේ එන්නේ. දැන් මේක අරවන්න වෙන ක්‍රමයක් නැහැ. වෙන කලයකට ගියා කියලා මේක අඩු වෙන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පෙන්නවා ඕක හරියන්නේ නැහැ. දැන් ගිහිල්ලා එතෙන්ටම ගිහිල්ලා සියලුම සත්ත්වයන්ට මෛත්‍රී වඩලා ඉන්න සතිපට්ඨාන කමටහන් වඩන්න යන්න එපා. තේරුණා නේද? අවසානේ තියෙනවා ඉංගියා සතිපට්ඨානේට. අර ඒක ඉස්සෙල්ලා ගියාදීලා අඬ අහගෙන යන්නේ නැත්තේ. දැන් මුලින් ගිහිල්ලානේ භාවනා කරන්න මේගොල්ලෝ අහපව වෙන්නේ. තේරුණා නේද? මුලින් ගියේ මොන භාවනාවක් කරන්න? බුදුහාමුදුරුවෝ දීපු සතිපට්ඨාන කමටහන. තේරුණා නේද? ඒක කරන්න ඒගොල්ලන්ට බැරුව ගියා. මොකද ඉස්සර ඔය සත්තු මරලා සත්ව හිංසා කරපු එකේ විපාක ටිකක් එන්න පටන් ගලා. දැන් ඒක අහක් කරන්න සමත මෛත්‍රී භාවනාවෙන් උදව් ලබා දුන්නා බුදුහාම. තේරුණා නේද? නැතු මොකටද අර මෛත්‍රී කරපුවාම දෙවියෝ කරදර කරන්න නැතු වුණා නෙමෙයි. මේ මනසෙන් හැදුනේ මේ. ඔයගොල්ලන්ට හුඟක් ඒවා ඔහොම ඒවා වෙන හින්දා ඔය හිතට එන ඒවා ගණන් ගන්න එපා. හොඳ දේ ගණන් ගන්න එපා, නරක දේ ගණන් ගන්න එපා. තේරුණා නේද? ඊට වැඩිය වටිනවා කමටහන. මොකද මනසට පුළුවන් අතීත කර්ම වුණත් කොහොම ගියේ. දැන් ගිහිවෝ වෙන කියන්න මොන්නේ නැහැනේ. පැවිදි බුදුහාමුදුරුවෝ ජීවමාන කාලේ ඔය හාමුදුරුවෝ ටික රත් උග ගෙනාව නම් අපිට ගේන්න බැරි. පුළුවන්. ඒකින්ද ඒ වගේන මේ මේ අපි අමුතු ඒ වගේ හිතන එක වැරදි. දෙවියෝ කරන දෙයක් නෙවෙයි. එකිනෙ ඔයගොල්ලන්ට දෙවියෝ උදව් වෙන්නේ නැහැ මේ භාවනාවට. දෙවියෝ කොලොප්පම් කරන්නේ නැහැ. දෙවියෝ මාර වෙන්නේ නැහැ. මාරය වෙන්නේ තමයි.
එහෙම තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඉතින් බලන්න ඉස්සරහට කරගෙන යන්න දැන් වෙලාව ගිහිල්ලා තියෙනවා. මේ ඔය පුහුණුව කරන්න 12 මාර්ට වෙනදා වගේ මේ ඊයේ වගේම තියෙන ප්‍රශ්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.